අයිබෝන් අද කරන්නේ රිපෝටර් ස්පීච් ඒ කියන්නේ ඉතාමත් වැදගත් පාඩමක් මොළෙල් වලට අදාළ හරි ඇලියාගේ ටොපික් එක රිපෝටර් ස්පීච් කියලා ග්‍රැමර් බුක් එකේ ලියන්න ග්‍රැමර් පොතේ ලියන්න හරි මොනවද මේ රිපෝට් කරනවා කියලා කියන්නේ අද රිපෝට් කරනවා කියන්නේ වාර්තා කරනවා කියන එක. ඒකට සිංහලෙන් කියනවා වාර්තා කතනය කියලා. හරි. එහෙනම් වාර්තා කරනවා කියන්නේ මොකද්ද? මට ඇහිච්ච දෙයක් මම තවත් කාට හරි කියන එක. හරි. කෙනෙක් දෙයක් කියනවා ඒක මම අහන් ඉඳලා තවත් කෙනෙක්ට කියනවා. හරි. ඒක තමයි වාර්තා කරනවා කියලා කියන්නේ. හරි. දැන් ඔය ටීවී එකේ ප්‍රවෘත්ති නිවේදකව එහෙම කියන්නේ අර ඇමති මෙහෙම කිව්වා කියලා එයා වාර්තා කරනවා අර ක්‍රිකට් ක්‍රීඩකයා මෙහෙම කිව්වා කියලා එයා වාර්තා කරනවා ආ ඒක තමයි කෙනෙක් කියපු දෙයක් අප විසින් තවත් කෙනෙක්ට කියන එකට තමයි වාර්තා කරනවා කියලා කියන්නේ හරි එහෙනම් පොඩ්ඩක් ලියා ගන්න මේ වාර්තාගතනය හා සම්බන්ධයෙන් මේකට අගල ලියා ගන්න පොතේම මෙතන වර්ග දෙකක් තියෙනවා ඩිරෙක්ට් ස්පීච් සහ ඉන්ඩිරෙක්ට් ස්පීච් නැත්නම් රිපෝටර් ස්පීච් කියලා ඉස්සලා බලමු ඩිරෙක්ට් ස්පීච් කියන්නේ මොකක්ද කියලා. හරි. සිංහලෙන් නම් ඍජු කතනය. හරි ඩිරෙක්ට් ස්පීච් කියන්නේ කෙනෙක් කියන දේ. ඒ විදිහටම කිසිම වෙනසක් නැහැ. කෙනෙක් කියන දේ ඒ විදිහටම අපි කියනවා. හරි ඒ කියන්නේ what someone said කෙනෙක් කියපු දේ. अरे वाट किया ने दे सामान किया ने कहने किसी आम कहने सेट किया ने क्यों आने ये ना मैं मौका देखिए ने कहने किए पुदे वाट सामान सेट हर कहने किए पुदे ये भी देर में किनारा डायरेक्ट स्पीच अरे ये मतलब वाट यू हर्ड वाट आई हिच दे वाट किया ने मतलब दे यू किया ने ओ बेटर හර්ඩ් කියන්නේ ඇහුණා. එහෙනම් ඔබට ඇහුණ දේ. හරි. ලියනකොට මේකට අගලා අපි උදාහරණයක් අරන් පැහැදිලි කරන්නම්. ඒකෙදි හොඳටම පැහැදිලි වෙනවා. ඉක්මනින් ඉස්සෙල්ලා මේක ලියා ගන්න. එතකොට ඩිරෙක්ට් ස්පීච් කියන්නේ මොකද්ද? කෙනෙක් කියපු දේ ඒ විදිහටම කිසිම වෙනසක් නැහැ. අර ඉන්වර්ටඩ් කමාස් ඇතුලේ කියනවා. උද්දෘත පාඨය ඇතුලේ කියනවා. එහෙනම් කෙනෙක් කිව්ව දේ නැත්නම් ඔබට ඇහිච්ච දේ තමයි ඩිරෙක්ට් ස්පීච් කියලා කියන්නේ. सिंगल तेरे मल्लिया का ना ओ बेटे अहूने दे केने क्यों वे दे हरे अभी कम उदाहरण या डायरेक्ट स्पीच के ना इन्द्र बाल वांग उदाहरण याद आना मेरे दिमाग तेरे पहले दिल में का एग्जाम्पल लेकर तो हमारी डायरेक्ट स्पीच एक आप ही केटीएन की है ना डीएस की है ना डीएस की है ना डायरेक्ट स्पीच हरे डायरेक्ट කසුන් කියලා කෙනෙක් කියනවා කසුන් සෙට් සෙට් කියන්නේ කිව්වා හරි කසුන් කිව්වා එයා මොකද්ද කිව්වේ මම කසුන් ලෑ ගෙදර ගියා හරි සිද්ධියක් මතක් කරගන්න මම කසුන් ලෑ ගෙදර ගියා කසුන් ලෑ ගෙදර ගියාම කසුන් මට කිව්වා මම දැන් රචනාවක් ලියමින් ඉන්නවා කියලා හරි එයා කියනවා I am writing writing කියන්නේ ලියමින් write කියන්නේ ලියනවා writing කියන්නේ ing කියන අල්නා යන එහෙනම් ලියමින් writing කියන්නේ ලියමින් ඉන්නවා නම් am එහෙනම් මම ලියමින් ඉන්නවා tense එක මොකද්ද present continuous මේ මොහොතේ ලියලිය ඉන්නවා හරි එයා මට කිව්වා මම ලියමින් ඉන්නවා කියලා මොකද්ද රචනාවක් නම් essay now then හරි ඔක තමයි මම කසුන් ලෑ ගෙදර ගියාම කසුන් මට කියපු දේ. ආයේ කියපු දේ ඒ විදිහටම මේ තියෙනවනේ. එයා කියපු දේ කිසිම වෙනසක් නොකර එහෙම්මම කිව්වොත් මේකට කියනවා ඩිරෙක්ට් ස්පීච් කියලා. පැහැදිලිද? එහෙනම් කෙනෙක් කිව්ව දේ ඔබට ඇහුණනේ දේ. ඇහුණ දේ. ඒ විදිහටම අපි කිව්වොත් මේකට කියනවා ඩිරෙක්ට් ස්පීච් කියලා. හරි ලියා ගන්නටක් ගා. එයා කියනවා මම ලියමින් ඉන්නවා රචනාවක් දැන් කියලා. හරි මම දැන් රචනාවක් ලියමින් ඉන්න. අවශ්‍ය නම් සිංහල තේරුම ලියා ගන්නත් පුළුවන්.
එක මෙල්ල යාගන්න හරිද ලියන්නක් ගන්න හරිද ඔක තමයි ඔයාට ඇහිච්ච දේ එහෙ ගියාම කසුන් කිව්වේ දේ දැන් ඔයා ගෙදර ඇවිල්ලා කියනවා අම්මට කියනවා ගෙදර ඇවිල්ලා අම්මේ කසුන් මට කිව්වා ඔහු රචනාවක් දැන් ලියමින් ඉන්නවද නෑනේ ඒ දැන් ඒක වෙලා ඉවරනේ රචනාව ලියලා ඉවරයි දැන් ඔයා ගෙදරෙදි හිතන්න මේ උදේ කිව්වේ ඔයාට ගෙදර යද්දි හවස් වුණා එතකොට දැන් හවස් වෙලා ගෙදර ගිහිල්ලා කියන්නේ දැන් රචනාවක් ලියමින් ඉන්නවා කිව්වොත් වැරදි නේද දැන් කියලා කියන්න බෑනේ දැන් ගෙදර ගිහිල්ලා අම්මට කියනවා අම්මේ මට කසුන් කිව්වා මේකම දාන්න බෑනේ මම දැන් රචනාවක් ලියමින් ඉන්නවා කියලා කියන්න බෑනේ අම්මේ කසුන් මට කිව්වා මම දැන් රචනාවක් ලියමින් ඉන්නවා කියලා වාට කියන්න පුළුවන්ද බෑ ඇයි වැරදි මම කියලා කියන්න බෑනේ මම නෙමෙයි ලියන්නේ කසුන් එහෙනම් මම කියන එක වෙනස් කරන්න වෙනවා අයි කියන එක වෙනස් කරන්න වෙනවා ලියමින් ඉන්නවා කියලා කියන්න පුළුවන්ද බෑ ඒ වෙලාවේ ලියන්නේ නැහැනේ ඒක ලියලා ඉවරයි මේක වෙනස් කරන්න වෙනවා ටෙන්ස් එක වෙනස් කරන්න වෙනවා දැන් කියලා කියන්න පුළුවන් දැන් නෙමෙයි ලියන්නේ එයා ලියලා ඉවරයි ඒක උදේවරු ලියුවේ දැන් එකත් වෙනස් කරන්න වෙනවා අන්න ඒ වගේ වෙනස්කම් කරලා අපි වාර්තා කරන එකට තමයි reporter speech කියලා කියන්නේ. පොඩ්ඩක් ඊට පස්සේ ඔය පහලින් ලියා ගන්න. reporter speech කියලා අනුමාත්‍රකවක් දාගන්න reporter speech. ඉගෙන වාර්තා කරන විදිය. මේ පොඩි හැඳින්වීමක් ගන්න යා. වාර්තා කතනේ. හරි වාර්තා කතනේ. මේකට තව නමක් කියන ඉන්ඩිරෙක්ට් ස්පීච් කිය. වක්‍ර කතනය. මේ නම් වලට වය වෙන්නේ නැත. මේ නම් දෙකක් විතර. හරි එහෙනම් ඉන්ඩිරෙක්ට් ස්පීච් කියන්නේ මොකද්ද? ඔයාට ඇහෙන දේ. හරි නැත්නම් කෙනෙක් කියන දේ ඔයාට. රිපෝටර් ස්පීච් කියන්නේ ඔයා ඒක තවත් කෙනෙක්ට කියන විදිහ. ගෙදර ගිහිල්ලා අම්මට කියන්නේ කොහොමද? පසුන් කියපු දේ. ආයක තමයි රිපෝටර් ස්පීච් කියලා කියන්නේ. වාර්තා කරනවා ගෙදර ගිහිල්ලා. හරි එතන ඉස්කෝලේ ගිහලා යාළුවන්ට වාර්තා කරනවා හරි හසුන් වාඩ කියපු දේවා තව කෙනෙක්ට කියනවා ඒකයි report කරනවා කියලා කියන්නේ වාර්තා කරනවා හරි එහෙනම් වාර්තා කරන්න දක්ෂයා තියෙනවනේ නේ හරි report speech කියන්නේ මොකද what you report ඔයා වාර්තා කරන දේ එහෙනම් what කියන්නේ දේ you කියන්නේ ඔබ report කියන්නේ වාර්තා කරනවා रिपोर्ट स्पीच කියන්නේ ඔබ වාර්තා කරන දේ. ගලපලා ගත්තාම ඔබ වාර්තා කරන දේ. හරිද? අපි උදාහරණයක් ලියමු. බෝඩේ බලන්න මම ලියන වෙලාව දෙන්න චුට්ටක් බෝඩ් එක බලන් ඉන්න. රිපෝටර් ස්පීච් වල මම දැන් ඉඳන් කෙටියෙන් දානවා RS කියලා. ඒ කියන්නේ රිපෝටර් ස්පීච් RS කියලා කෙටියෙන් දානවා. හරි දැන් මම මේක වාර්තා කරන්න යනවා. මේක වාර්තා කරන විදිහ හොඳට බලන්න. කසුන් සෙට්. හරි කසුන් කිව්වා. හරි මොකක් කියලාද කිව්වේ? I am writing an essay now කියලා කිව්වේ. හරි. මේක නිකම්ම වාක්‍යයක්. හරි. වාක්‍යයක් නම් අපි දානවා that කියලා. මේවා එන නීති කියලා දෙන්නම්. මේ පොඩි උදාහරණයක් විතරයි මේවා එන්නේ කොහොමද කියලා පස්සේ කියලා දෙනවා. හරි. Kasun said that කියලා දානවා. that කියන එකේ තේරුම තමයි කියලා. අපි කියනවානේ එහෙම කියලා එයා කිව්වා කියලා. එහෙමයි කියලා. ආ කියලා කියන තේරුම නේද that වෙලේ. වාත් අමතරව that කියලා දාන්න ඕනේ. වාක්‍යයක් නම් that එක දාලා තමයි report කරන්න පටන් ගන්න. හරි. මේකම ලියුවා Kasun said කියලා. හරි ලියුවා ඊට පස්සේ අමතරව දැට් කියලා දැම්මා දැන් බලන්න අයි කියලා තියෙනවා ඔයාට අයි කියලා දාන්න බෑ ඇයි මම නෙමෙයි ලියන්නේ රචනාව කසුන් හරි කසුන් කියපු දේ ගෙදර ගිහලා අම්මට කියනවා අම්මේ කසුන් කිව්වා ඔහු රචනාවක් ලියමින් හිටියා කියලා හරි කසුන් කිව්වා දැට් කියලා දැන් අයි එක මොකද කරන්න ඕන හී කරන්න ඕන ඇයි ඒ කසුන් ලියන්නේ කසුන් කියන්නේ පිරිමි කෙනෙක් මේල් එහෙනම් හී කියලා වෙනස් කරනවා මම කිව්වත් වැරදි මම නෙමෙයි ලියන්නේ කසුන් ඒක නිසා අයි එක හී කළා දැන් බලන්න am writing කියන්නේ ලියමින් ඉන්නවා මේ ටෙන්ස් එක වෙනස් වෙන්නේ කොහොමද කියලා නීති දිනවා මම ඒවා දෙන්නම් ඉස්සරහට මේ උදාහරණයක් විතරයි පොඩි හඳුන්වා දෙන්න
am writing කියන එකව වෙනස් කරනකොට was writing කියලා. ඒ කියන්නේ ලියමින් හිටියා කියලා. writing නම් ලියමින් was නම් හිටියා. එහෙනම් that එකක් අලුතින් ආවා was writing එක වෙනස් වුණා. am writing was writing වුණා. and as එක වෙනසක් නැහැ. හරි දැන් බලන්න එහෙනම් හසුන් කිව්වා ඔහු රචනාවක් ලියමින් හිටියා කියලා දැන් කියලා ගන්න බෑනේ. දැන් මේ ලියලා ඉවරයි. එහෙනම් now එකවා ඒ වෙලාවේ කියලා වෙනස් කරන්න ඕන. එවිට. එවිට කියලා කියන්නේ then කියලා වෙනස් කරනවා. now එක then වෙනවා. මේ වචන කඩපාඩම් කරගන්න දිනා මම ඉස්සරහට දෙන්නම්. මේ උදාහරණයක් විතරයි. හරි දැන් ටග් ගල් ලියාගන්න. මේ වෙනස් වෙච්ච දේවල් ගොඩක් highlight කරගන්න. එහෙනම් කසුන් කියපු දේවල් ගෙදර ගිහලා අම්මට කියන්නේ මෙහෙමයි. කසුන් said that කියන්නේ කියලා ඔහු රචනාව ඒ වෙලාවේ ලියමින් හිටියා කියලා. ඔහු ඒ වෙලාවේ රචනාවක් ලියමින් හිටියා කියලා කසුන් මට කිව්වා. ඔන්න ඔහොමයි වාර්තා කරන්නේ. මෙන්න රිපෝටර් ස්පීච්. හරි මේ උදාහරණයක් විතරයි මේක මේවට දැල් ලොකු නීති තියෙනවා. ඒ නීති පොඩක් කඩපාඩම් කරගන්න වෙනවා. ඒ ටික මම දෙන්නම්. හරි ගොඩක් ලස්සන පාඩමක් තර්ක කරන්න පුළුවන් පාඩමක්. හරිද මේක ලියා ගන්නට ගියා මේක අපි ඉස්සෙල්ල ලිව්වා හරි එක්ක ලියා ගන්න එනවා ඔබට තමයි රිපෝටර් ස්පීච් කියලා කියන්නේ හරි යටි තරුවක් දාලා ලියා ගන්න මම සිංහලෙන් දෙන්නම් මෙහිදී කිසියම් කෙනෙක් කිව්ව දෙයක් හරි කෙනෙක් කියපු දෙයක් ඔබ විසින් තවත් කෙනෙක්ට කියනවා එහෙනම් කසුන් කියපු දෙයක් ගෙදර ඇවිල්ලා අම්මට කියනවා දැන් ඉස්කෝලේ ගිහිල්ලා යාළුවෙට කියනවා තවත් කෙනෙක්ට කියනවා එහෙනම් කෙනෙක් කියපු දෙයක් තවත් කෙනෙක්ට කියන එක මොකද්ද කියන වචනේ වාර්තා කරනවා කියලා කියනවා බරහැද ලියන වාර්තා කරනවා इवर बोडी मकान इवर नम टाइप करें टाइप कर लेवा दिन अलग सारी बनाने का හරි හදේ කරේ වෙලා තොසන් වෙගෙන යන රයිට් ෆාස්ට් අද මම ඔක්කොම නීති ටික මේකට අදාළ නීති ටික කියලා දෙනවා අද ඔක්කොම රිපෝටර් ස්පීච් කරන්නේ නැහැ මේකට අදාළ නීති ටික කියලා දෙනවා ඒ නීති ටික හොඳට කටපාඩම් කරගන්න ඊට පස්සේ ලබන සතිය තමයි රිපෝට් කරන්නේ කොහොමද කියලා අපි බලන්නේ ටෙන්ස් වෙනස් වෙන හැටි කොහොමද මේ අයි එක හී වෙන්නේ නව් එක දෙන් වෙන්නේ කොහොමද ඒ වගේ නීති ටික නීති සියල්ලම කියලා දෙනවාද මේ නීති ටික වහ කඩපාඩම් කරගන්න සතියක් තියෙනවා ඊට පස්සේ අපි බලමු කොහොමද විභාගයෙන් ප්‍රශ්න කරන්නේ report කරන්නේ කොහොමද කියලා දැන් term test එකක් දුන්නොත් අනිවාර්යයෙන් මේකෙන් ප්‍රශ්න එනවා හරි අපි තව උදාහරණයක් බලමු डायरेक्ट स्पीच
set kiwa eya mata kiwa set to me kiyala dannak podawa mata sachini kiwa to me mata mokadda kiwwe eya kiyana mehema eka eya kiyapu de ne kiyapu de dannona me inverted commas athule prakashayak ne uputa ganimak nisa inverted commas athule danna wartha karaddi hema inverted commas danna hari eya kiyana mata I like English. Mama asa English ivare. I like English. Hai. Tara aniwarye me inverted commas athule thamai kene kiyapu deyak wenas nokara kiyanne. Mama kemathi English ivare. Hari dan me kohomada report karanne? Report karana report as speech. Natha indirect speech. IS dame indirect speech. हरे आई एस ने में हरे सचिन सचिन की हुआ मटर एक दाना है मेरे मतलब बॉडी बनाएंगे सचिन सेड क्यूआ मटर टू मी आधार बनाने को हम देना स्क्रीन निकला मेरे को वाक्य आपने ये था आई लाइक इंग्लिश वाक्य आपने प्रश्न आपने में ही नहीं ये मना हुआ डेट किला दाना मेरे का मिली हुआ इस बात से बात डेट किला दाना step by step යන් pure pure යන් කියලා දැන් අයි එක අපි දාන්න පුළුවන්ද එයා මම ආසයි ඉංග්‍රීසි වලට කියලා සචිනි කියන්නේ මට දැන් මට මගේ යාළුවෙක් එක කියන්න බෑනේ මම සචිනි කිව්වා මට මම ආසයි ඉංග්‍රීසි වලට කියලා දැන් මම නේ ආස මම නෙමෙයි නේ ආස එයා සචිනි ෆීමේල් නිසා අයි එක ෂී කරනවා හරි දැන් මේ ලයික් කියන එක ආසයිනේ නීතියක් තියෙනවා මේකෙදි මේ මෙතන present tense දෙ තියෙන්නේ present tense past tense කරන්න ඕන කියලා නීතියක් තියෙනවා හරි එහෙම නොවන අවස්ථා ඉතාම සීමිතව දෙන මේ අවස්ථා මම කියන්නම් අන්තිමට සාමාන්‍යයෙන් මේ මෙතන present tense දෙක past tense කරනවා එහෙනම් ඒක like කියලා වෙනස් කරන්න ඕන අතීත කාල කරා හරි ඉංග්‍රීසි වලට නම් ඉංග්‍රීසි ඔහොමයි වාර්තා කරා මේකට අර inverted commas උඩකමා නැහැ හරි එහෙනම් සචිනි මට කිව්වා ඇය ඉංග්‍රීසි වලට ආස කළා කියලා එහෙමයි තේරුමේ ආස කළා කිය. එහෙම තමයි වාර්තා කරන්න වෙන්නේ. දැනුත් ආස වෙන්න පුළුවන්. ඉතින් අපිට ඒක කරන්න දෙයක් නැහැ. එහෙම තමයි නීතිය තියෙන්නේ. හරි සචිනි මට කිව්වා ඇය ඉංග්‍රීසි වලට ආස කළා කියලා. හරි එහෙනම් සචිනි මට කියපු දේ මම තව කෙනෙක්ට report කරනවා. වාර්තා කරනවා. Write in a flash. හරි ගොඩක් අයට ගොඩාක් අමාරු පාඩමක් අයියලා කලින් අහලා බලන්න මොකද අමාරු පාඩම කියලා කෙලින්ම කියන report speech කියලා. ඒ වුණාට මම කියලා දෙන style එකට ඉගෙන ගත්තොත් මේක ලේසියෙන් පාඩම වෙයි. හරි. ලියන තරුවක් දාලා ඉරක් speech වලදී प्रकाश कर दया किसी नौकर वार्ता कर හරි එහෙනම් ඩිරෙක්ට් ස්පීච් වලදී කෙනෙක් කියව දෙයක් කෙනෙක් ප්‍රකාශ කරපු දෙයක් කිසිම වෙනස්කමක් නොකර වාර්තා කරනවා නේ කෙනෙක් කියපු දෙයක් කිසිම වෙනස්කමක් නොකර කිව්වා දැන් මෙතන වාර්තා කරයි කියලා දැනට වඩ මේකත් එක්ක පැටලෙන්න පුළුවන් කියන්නේ ප්‍රකාශ කරයි කිය ප්‍රකාශ කරයි කෙනෙක් කියපු දෙයක් කිසිම වෙනස්කමක් නැතුව ප්‍රකාශ කරනවා හරි කෙනෙක් කියපු දේ ඒ විදිහටම දෙනවා කමාස් ඇතුලේ හරි ඊට පස්සේ ලියන්න නමුත්
recorded speech වලදී කියන වාර්තා කිරීමේදී ඒ කියන්නේ මොකද්ද කෙනෙක් කියපු දෙයක් තවත් කෙනෙක්ට කියන විට හරි කෙනෙක් කියපු දෙයක් තවත් කෙනෙක්ට කියනවා තමයි වාර්තා කරනවා කියලා කියන්නේ එතකොට යම් යම් වෙනස්කම් කරන්න වෙනවා මේ අයි එක ශී වෙනවා ලයික් එක ලයික් වෙනවා ඉස්සෙල්ලා නව් එක දෙන්න ඕන හරි ලියන්නේ යම් යම් වෙනස්කම් සිදු කරයි අන්නේ වෙනස්කම් ටික තමයි අපි ඉගෙන ගන්න ඕන හරි ඒක තමයි මේකේ නීති කියලා කියන්නේ अरे देख मल्ली आ रहा है वेगे वैरी नंग किया ना लेना वेगे वैरी नंग किया ना वेगे मधी नंग ये किया लेन वेला आते नहीं द राइट इन फ्लैश मल्ली आ हाँ लेन मेही दी पहाड़ वेनस कम सिद्धुए හරි මෙහිදී පහත වෙනස්කම් සිදු වෙයි. ඉක්මන ලියා ගන්න ලස්සන කරන්න යා පස්සේ කරගන්න. Right in a flash. හරි. එන ප්‍රධාන වශයෙන් මේ pronoun එක මාරු වෙනවා. මේකට කියන pronoun කියලා සර්වනාම I එක she වෙනවා. Pronouns වල වෙනස්කම් සිදු වෙනවා. හරි ඉස්සෙල්ලා අර now එක දෙන්න උනා. ඒ වගේ කාලය හා සම්බන්ධ පද වෙනස් වෙනවා. Tense එක වෙනස් වෙනවා. ওই තුන තමයි ප්‍රධානම වෙන්නේ. ප්‍රධානම එක තමයි tense එක වෙනස් වෙන එක. ඊට පස්සේ ප්‍රොනවුන් එක වෙනස් වෙනවා සමහර පද වෙනස් වෙනවා බලමු අපි මොනවද කියලා එන ප්‍රධාන වශයෙන් වෙනස්කම් වර්ග තුනක් තියෙනවා හරි ඒ තුන තමයි අපි ඉගෙන ගන්න ඕන ඒ ටික හරියට පුළුවන් නම් රිපෝට් ස්පීච් හරිම ආස පාඩමක් වෙයි හරිද ටෙන්සස් වෙනස් වෙන එක තමයි පොඩ්ඩක් දිග මේක ඒක අපි අන්තිමට කරමු හරි ලියන පළවෙනි එක changes changes කියන්නේ වෙනස්කම් in time and place expressions හරි changes කියන්නේ වෙනස්කම් टाइम एक्सप्रेशन के खाली हंगवन प्रकाशन प्लेस एक्सप्रेशन के स्थानीय हंगवन प्रकाशन एवं विनाशक सिंह उदाहरण कर दी नंबर बारे उदाहरण कर दी पहली मे मुखा दी खाले हा स्थाने हंगवन प्रकाशन वे विनाशक හරි නะ කාලය හා ස්ථානීය හඟවන ප්‍රකාශන වල යම් යම් වෙනස්කම් වෙනවා හරිද ඇයි මෙහෙම අපි වෙනස්කම් කරන්න ඕන දැන් අර කසුන් මොකද්ද කිව්වේ මම රචනාවක් ලියමින් හිටියා කියලා මම කසුන් ලැගෙදර ගියාම හරි මට සතියකට පස්සෙත් කියන්න පුළුවන්ද මම රචනාවක් ලියමින් හිටියා කියලා බෑ හරි දැන් කියලා කිව්වනේ මම දැන් රචනාවක් ලියමින් ඉන්නා එදා කිව්වේ සතියකට පස්සේ දැන් කියලා කොහෙත්ම කියන්න බෑ එහෙනම් ප්‍රධාන හේතුව තමයි මේ පොඩක් අතීතයට යනවානේ පස්සේ වර්තා කරද්දි අන්නේ අතීතයට යෑම තමයි ප්‍රධාන හේතුව ඒ ඒ වෙලාවේ කියපු දේ අතීත වෙලානේ පස්සේ කියද්දි කෙනෙක් කියපු දෙයක් වර්තා කරද්දි ඒක අතීතයට ගිහිල්ලානේ කෙනෙක් කියපු දේ ඒක නිසා තමයි ප්‍රධාන වශයෙන් වෙනස්කම් කරන්න වෙන්නේ හරි මෙන්න මේවා වෙනස්කම් වෙනවා ප්‍රධාන වශයෙන් today කියලා කිව්වොත් එයා today කියලා කිව්වා නම් මට සතියකට පස්සේ කියන්න බෑනේ අද කියලා today කියන්නේ අද
කෙනෙක් අද කියලා කිව්වොත් මට සතියකට පස්සේ නැත්නම් අවුරුද්දකට පස්සේ හරි අද කියලා කියන්න බෑනේ ඒක වෙනස් වෙනවා that day කියලා මේක අචුපතේ තියෙනවා සමහර ඒවා නැහැ හැබැයි paper එකට එනවා මේ පොතේ නැති ඒවා paper එකට එනවා හරි ඒක නිසා ලියා ගන්න today කිව්වොත් අද that day කිව්වොත් එම දිනේ කියලා වෙනස් කරන්න වෙනවා मसक पास yesterday මොකද වෙරදී හරි ඒක වෙනස් කරන්න මෙහෙමයි the day before පෙර දිනේ කියලා වෙනස් කරන්න ඕන before කියන්නේ පෙර පෙර දිනේ පෙර දවසේ the day before කියලා වෙනස් වෙනවා එහෙම නැත්නම් ආයෙ දාන්න පුළුවන් the previous day කියලා previous කියන්නේ පෙර කියන එකම තමයි පෙර දවසේ පෙර දිනේ लास्ट वीक गीय साथी के लिए वेनास्कर द वीक बिफोर किया साथी तारके आरक में तमाय दें गीय साथी मनोहर दिया कला के ला क्यों वाड़ मासे कट पासे गीय साथी के लिए गया ने बैन तो वेनस साथी अगने दहसे इन सब में वेनस से ने ඒ දාට පෙර සතිය. හරි පෙර සතිය. බිෆෝ කියන්නේ පෙරනේ. කලින් සතිය. එහෙම නැත්නම් ආවට කියන්න පුළුවන් the previous week කියලා. මේ විදිහට දාන්න පුළුවන් previous සහ before කියන ඒවා දාන්න පුළුවන්. last එක වෙනකොට. එහෙනම් last එක වෙනකොට previous හෝ before කියන එක ආදේශ කරන්න තියෙනවා. last එක වෙනකොට before හෝ previous වෙනවා. දෙකම හරියා. කැමති එකක් දාන්න පුළුවන්. देख मैं देने नहीं ना मैं वो पढ़ा कटा पढ़ा डंकर गाने में ना हर लास्ट मंथ के लाओ ते है ना हर ले सीखो मैं देने वाले ना पढ़ के आने को मैं देने लास्ट मंथ के लाओ उत्तरी मगर मैंने उसके आने को मैं दे मंथ बिफोर ना ता दे प्रीवियस मंथ हर इन्हें दे मंथ बिफोर नेट ना the previous month last year කියලා තිබ්බොත් ඒක වෙනස් කරන්නේ කොහොමද මේ විදිහමයි කොහොමද එන්නේ කිය last year කියලා තිබ්බොත් එසි දැන් බලුවා මේ රටාව තමයි කොහොමද එන්නේ එහෙනම් ගිය අවුරුද්ද කියලා තිබ්බොත් පෙර අවුරුද්ද කොහොමද කියන්නේ The year before. The year before. I mean, that's the previous year. Previous. Yeah. The year before. Not that. The previous year. Kira naskara no. Yeah. හරිද මේකෙල යන දැන් පස්සේ ලොග් වෙච්ච නම ටයිප් කරලා එවන්න හරිද रिपोर्ट स्पीच प्रश्न करने के अमार मे वाइटे यूट्यूब की चैनल सर्च कर बल अपे चैनल के तरह मुद्दे प्रश्न करने का कोई बात नहीं हरी लास्ट इयर हरी इट पास नेक्स्ट वीक नमस्कार लबड़ सती के लाउत දැන් අවුරුද්දකට කලින් මොන හරි කෙනෙක් කියන මම ලබන සතියේ පිටරට යනවා කියලා. හරි.
මගේ යාළුවෙක් කසුන්ව කිව්වා ලබන සතියේ පිටරට යනවා කියලා අවුරුද්දකට කලින්. දැන් අද කියන්න බෑනේ කසුන් එදා මට කිව්වා ලබන සතියේ පිටරට යනවා කියලා කියන්න බෑනේ. ගිහිල්ලා ඉවරයිනේ. ඒකයි මේ වෙනස් කරන්නේ. ඒකයි හේතුව. හේතුව දැනගන්න. හරි. Next week කියලා කියන්න බෑ. මොකද වෙන්න ඕන? The following week කියලා එක වෙනස් කරන්න ඕන. Following කියන්නේ ඊට පස්සේ කියන එක තමයි. එදාට සාපේක්ෂව පස්සේ. आदेश Next round the following කියලා දාන්න තියෙන්නේ ආදේශක රීමක්. Next year තිබ්බත් එහෙනම් කොහොමද එනවද? ලබන අවුරුද්දේ නම් the following year කියලා දාන්න. හරි. දාගන්නට ගල ඔහොල් කමාස් දාන්න. විභාගයට කමාස් දාන්න එපා. නෝට් එක ලියද්දි කමාස් දාන්න. Tomorrow තිබ්බත් කොහොමද වෙනස් වෙන්නේ? හෙට කියලා කිව්වොත්? දැන් එයා මාසෙකට වගේ අවුරුද්දකට කලින් කියන හෙටම රට යනවා කියලා. හරි අදත් මට කියන්න බෑනේ. ඔහු කිව්වා හෙට යා රට යනවා කියලා. බෑනේ. ඊට පස්සේ දවසේ රට යනවා කියලා කියන්න ඕනනේ. හෙට කියලා අද කියන්න බෑනේ. ඒකයි මේ වෙනස් කරන්නේ. ඒක වෙනස් කරන්නේ කොහොමද? The following day කියලා. හරි the following day කියලා වෙනස් කරන්න ඕනේ. මේකම තමයි. පසුදිනේ. ඒකට පස්සේ එන දවසේ. ඊළඟ දවසේ. The following day. එහෙනම් නැත්නම් the next day කියනක් පුළුවන්. මේකට the next දාන්න පුළුවන්. එහෙමත් වෙනස් කරන්න පුළුවන්. ඊළඟ දවසේ. හරි මේ කියන්නේ ඊළඟ දවසේ. හරිද? ගොඩක් ලස්සනයි මේ නීති ටික දැනගත්තට පස්සේ. ප්‍රශ්න කරද්දි. Enjoy කරන්න පුළුවන් ගොඩක්. प्रश्न अरे नंबर एक अगो के लिए इन्हें का बिफोर के लिए नस करना नो हाय ये के लिए आउट कौन देना से आप बोल रहे हैं या ये क्या ने मेहे आहिता ने को वी लिव ये के लिए किनाव के लिए काउंटर वी लिव इन हियर अब मेहे जीवन ते नाव के लिए काउंटर किए ना मटर या क्या ने अनुराधपुर ऐडी मन तावत ने डिग्री लगे ने बैन ඔහු කිව්වා ඒගොල්ල ජීවත් වෙන්නේ මෙහෙ කියලා කොළඹ ඇවිල්ලා කියන්නේ බෑනේ කොළඹ ඇවිල්ලා මෙහෙ කිව්වොත් කොළඹ අදහස් වෙයි හරි එහෙනම් කියනවනේ එහෙ කියලා මෙහෙ නෙමෙයි එහෙ ඒක හිය එක දෙය වෙනවා නම් මෙහෙ එක එහෙ වෙනවා ඔය හේතු දැනගන්න ඕනේ නැහැ හේතු දන්නවනම් මේව මතක තියාගන්න ලේසි හරි මෙතන එකම කඩපාඩම් තමයි හේතු දැන හෝ නොදැන ප්‍රශ්නයක් නැහැ කොහොම හරි කඩපාඩම් තියෙන්නයි ඕන. This එක වෙනස් වෙනවා දැක් කියලා. දැන් හිතන්නකෝ මට කවුරු හරි කියනවා අතීතයේ දවසක මේක මගේ කාර් එක කියලා. කොළඹද කියනවා. මම කළුතරට ගිහිල්ලා කියනවා මට කියන්න බලන්න මේක මගේ කාර් එක කියලා එයා කිව්වා කියලා. මේක ඔහුගේ කාර් එක කියලා කියන්න පුළුවන්ද? මේක කියලා කියන්න බෑනේ දැන්. මේක එතන නැහැ නේද? ඒක කියලා කියන්න ඕන. දැන් ඒ කාර් එක මගේ ළඟ නැහැ නේ. දැන් මේක ඒක කියලා වෙනස් කරන්න ඕන. उदाहरण
මම දැන් රචනාවක් ලියමින් ඉන්නවා කියලා. මම ගෙදර ඇවිල්ලා ගිහිල්ලා කියන්න ඕන. මම ගෙදර ගිහිල්ලා අම්මට කියන්නේ. මට කසුන් කිව්වා ඔහු දැන් රචනාවක් ලියමින් ඉන්නවද බෑනේ. දැන් නෙමෙයිනේ. ඔහු ඒ වෙලාවේ එවිට රචනාවක් ලියලිය හිටියා. ඇයි උදේවරු ලියලිය හිටියේ. හවසරු කියන්න බෑනේ දැන් කියලා. උදේ කිව්වනම් දැන් ලියනවා කියලා. හවසත් කියන්න බෑනේ දැන් කියලා. නැත්තම් පස්සේ දවසකත් කියන්න බෑනේ දැන් කියලා. ඒක එවිට කියලා වෙනස් කරන්න වෙනවා. ඒකයි වෙනස් වෙන්න හේතුව. හරිද පැහැදිලිද? ගොඩක් ලස්සන පාඩමක්. හරි. එහෙනම් ওই ටික තමයි ප්‍රධාන වශයෙන් තියෙන වෙනස්කම් ටික. හරි? ඉවරද ලියලා? හරි මම අමතර දැනුමට පොඩි තව දෙකක් දෙන්නම්. තව දෙකක් දෙන්න අමතර දැනුමට. පෙරේදා මොකද කියන්නේ? පෙරේදා කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ කොහොමද? පෙරේදා? ඉංග්‍රීසි වලින් පෙරේදා කියන්නේ කොහොමද? ඊයේ නම් yesterday. පෙරේදා නම් ඊට කලින් දවසේ නම් the day before yesterday. ඒක වෙනස් වෙන්නේ කොහොමද? සමහරවල් ඔයගොල්ලන් term test කරද්දී මෙහෙම මේවා දාන්න පුළුවන්. the day before yesterday කියලා එන්න පුළුවන්. ඒ කියන්නේ පෙරේදා. පෙරේදා කියලා ආවද වෙනස් වෙන්නේ කොහොමද? ඒක වෙනස් වෙන්නේ 2 days before කියලා. මේ අමතර දැනීමට දෙන්නේ මේවා. දෙකක් දෙන්නම්. 2 days before කියලා වෙනස් කරන්න ඕන. දවස් දෙකකට කලින් කියලා. the day after tomorrow කියන්නේ අනිද්දා. ෆිල්ම් එකක් නෙමෙයි ආ. the day after tomorrow අනිද්දා. එහෙනම් මේ කියන්නේ පෙරේදා. මේ කියන්නේ අනිද්දා. එනට පස්සේ දවසනේ. ඒක වෙනස් කරන්න ඕන. 2 days later. දවස් දෙකකට පස්සේ කියන. තව එකක් තියෙනවා. එහෙම නැත්නම් in 2 days time කියලා වෙනස් කරන්න පුළුවන්. හරි. ඔච්චරයි ප්‍රධාන ටික. එතකොට විභාග වලට එන්න පුළුවන් සියල්ල මෙතන තියෙනවා. හරි කාලය හා සම්බන්ධ පද සහ ස්ථානය හා සම්බන්ධ පද වෙනස් වෙන්නේ කොහොමද කියලා එන්න පුළුවන් සියල්ලම වගේ මෙතන තියෙනවා. මේ දෙක වඩා අමතර දුන්නේ. හරි අද මම නීති සියල්ලම කියලා දෙනවා. තව පොඩ්ඩේ වාක්‍යයි. නීති සියල්ල කියලා දෙනවා. ඒ නීති ටික පොඩ්ඩක් පාඩම් කරගන්න. ඒතර පාඩම හරියට පටන් ගන්න අපි ලබන සතියේ. ඉස්සර නීති ටික දැනගෙන ඉන්න ඕනේ. එතකොට ඔයාලා නීති දැනගත්තට පස්සේ ලේසි මේක කරන්න. මේ වෙනස්කම් එහෙම පොඩ්ඩක් අඩපාඩම් කරන් ඉන්න. එහෙනම් රිපෝටර් ස්පීච් වලදී මෙන්න මේ වගේ පද වෙනස් වෙනවා. ඊට පස්සේ ප්‍රොනවුන් එක සර්වනාමය වෙනස් වෙනවා. ලියාගන්න changes in pronouns. pronouns කියන්නේ සර්වනාම. සර්වනාම වල වෙනස්කම් සිදු වෙනවා. මේක නෑ ලේසියි ආ. සර්වනාම වල වෙනස්කම් වෙනවා. හරිද? කෙනෙක් මට අයි කියලා කිව්වොත් දැන් කසුන් මොකද්ද කිව්වේ දා? පළවෙනි උදාහරණේ මම රචනාවක් ලියමින් ඉන්නවා කියලා. මම කියන එක යා පිරිමි නිසා හී කළා. සචිනි මම කියපු එක ඒක ෂී කළා. එහෙනම් පිරිමි කෙනෙක් නම් අයි එක හී කරනවා. ගැහණු කෙනෙක් නම් ඒ ප්‍රකාශ කරන ගැහණු කෙනෙක් නම් ෂී කරනවා. එහෙනම් අයි එක හී හෝ ෂී වෙනවා. එයා තේසි. නම් මම කියන එක ඔහු හෝ ඇය වෙනවා. මම ඔහු හෝ ඇය වෙනවා. හරි මට කියන්න මයි කියලා આવත් කොහොමද වෙනස් වෙන්නේ? පුළුවා. මගේ කියලා આવොත් කොහොමද වෙනස් වෙන්නේ? කො? හිස්. ඔව් හිස් වෙනවා. පිරිමි කෙනෙක් නම් හිස් වෙනවා. ගැහැණු කෙනෙක් නම් හ. හ වෙනවා. වෙරි ගුඩ්. එහෙනම් මගේ කියලා කිව්වොත් ඔයාලට වෙනස් කරන්න ඕන ඔහුගේ හෝ ඇගේ කියලා. ඒක නම් ඒකට ප්‍රශ්න කරද්දිත් පැහැදිලි වෙනවා මොකද මේ අදහස් කරන්නේ කියලා. පොඩ මේ තව දෙකක් වගේ මම දෙන්නම්. අනිත් ඒවා නම් ඉතින් ප්‍රශ්න කරද්දි වාට පැහැදිලි වෙනවා.
මී කියලා આવොත් මී කියන්නේ මා කියන එක. මා නැත්නම් මට එහෙම නැත්නම් මාව කියන එක තමයි මී වෙලා තියෙන්නේ. අයි එකේ අනුක්තය. අයි කියන්නේ උක්ත මී අනුක්ත. හරි මේ ඔබ්ජෙක්ට් ප්‍රොනවුන් එක. ඒක සබ්ජෙක්ට් ප්‍රොනවුන්. හරි මී කියලා આવොත් කොහොමද නැස්සේ? හරි මී කියලා කියන්නේ පිරිමි කෙනෙක් නා ඒක හිම් කියලා වෙනස් කරනවා. හී එකේ අනුක්තය. ඒ කියන්නේ ඔහුට එහෙම නැත්නම් ඔහුව එක කියන්නේ ගෑනු කෙනෙක් නම් ෆීමේල් කෙනෙක් නම් ඇයට නැත්නම් ඇයව කියලා වෙනස් කරන්න ඕන හරි එහෙනම් ඒක her වෙනවා ඒක her තමයි අනුත්යත් her තමයි ඇයට නැත්නම් ඇයව තව එකක් කියන්නේ මේ යටතේ ගොඩක් දෙන්න පුළුවන් ප්‍රධාන ටික මේ දෙන්නේ ප්‍රශ්න කරලා දිවට තේරෙනවා ඒ ටික ලොකු දෙයක් නෙමෙයි මේක නම් මයින් කියන්නේ මගේ එක මට අයිති දෙයක් මගේ කායක නම් this is mine කියලා කියන්න පුළුවන් මගේ එක මට අයිති දෙයක් එහෙනම් තම මගේ ය කියලා තේරුම ගන්න පුළුවන් මයින් වලින් this car is mine මේ කාර් එක මගේ ය හරි මයින් කියලා අවතේ කියන්නේ පිරිමි කෙනෙක් නම් his කියලා වෙනස් වෙනවා his තමයි ගැහණු කෙනෙක් නම් hers කියලා වෙනස් වෙනවා හරි මේ කියන්නේ ඔහුගේ එක එහෙම නැත්නම් ඔහුගේ ය hers කියන්නේ කෝයගේ එක ඇඩයි දෙයක් this car is hers කියන්නේ මේ කාර් එක ඇගේ ය ඇගේ එක හරි ඇගේ එක එහෙම නැත්නම් ඇගේ ය කියලා නස් කරනවා හස් කියවම් බය වෙන්න එපා. එයන්ටක් ගන්න. හරි. වී ආවත් බොහෝ විට දේ වෙනවා. ඒ වගේ වෙනස්කම් තියෙනවා. තව ඒවා වලට ප්‍රශ්න කරද්දි පැහැදිලි වෙනවා. හරි. දැන් තමයි වැදගත්ම නීතිය තියෙන්නේ ටෙන්සස් කොහොමද වෙනස් වෙන්නේ. හරි. බලමු ටෙන්සස් කොහොමද වෙනස් වෙන්නේ කියලා. හරි මේක තමයි ඉතාවත් වැදගත්ම නීතිය. හරි නීති වලින් වැදගත්ම නීතිය. සහ අන්තිම නීතිය. ටෙන්සස් කොහොමද වෙනස් වෙන්නේ? ඊළිවෙරද? හරි එහෙනම් අනුමාත්‍රකාවක් දාගන්න. Changes of tenses. Tenses තමයි නැස්කන් සිදු වෙනවා. හරි 95ක් අවස්ථාවලදී සිදු වෙනවා. සිදු නොවන අවස්ථා සීමිතව තියෙනවා. ඒවා සාමාන්‍ය ප්‍රශ්න වලට එනවා අඩුයි. මම අන්තිමට දෙන්නම් වෙනස් නොවෙන කොයි වෙලාවටද කියලා. හරි. ඊයගෙන මේකටම කියනවා අච්චුපදේ තියෙනවා මෙහෙම එකක් a back shift. බැක් ෂිෆ්ට් කියන්නේ පස්සට යනවා කියන එක. පස්සට යනවා. The back shift. The back shift in the tense. ඒ කියන්නේ tense එක අතීත කාලයට හරවන්න ඕන. සාපේක්ෂව අතීත කාලයට ගෙනියන්න ඕන. හරි. ඇයි ඒ අතීත කාලයට ගෙනියන්න ඕන? කසුන් කිව්වේ මට දැන් රචනාවක් ලියමින් ඉන්නවා කියලා උදේවරුයි. අවස්තරුයිද කියන්න බෑනේ. ලියමින් ඉන්නවා කියලා, ලියමින් හිටියා කියලා වෙනස් කරන්න ඕන. ඒකයි tense එක සාපේක්ෂව අතීත කාලයට යන්නේ. කෙනෙක් කියපු දෙයක් පස්සේ වාර්තා කරද්දි අර කියපු දේ අතීතයට ගිහිල්ලා නැති වෙන්නේ. ඒකයි මේ අතීත කාලයට යවන්න ඕනේ. හරි. මං කෙලිම ටෙන්ස් එකෙම දෙන්නම් ලේසි විදිහට කෙටියෙන් දෙන්නම්. සිම්පල් ප්‍රසෙන්ට් ආවොත් ඒකව හරවන්න ඕනේ සිම්පල් පාස්ට් වලට. සිම්පල් ප්‍රසෙන්ට් ආව සිම්පල් පාස් කරන්න ඕන. ඒ කියන්නේ හිතන්නකො වාඩ දෙන්නේ ඊට් කියලා වාක්‍යයේ තියෙන ප්‍රශ්නේ තියෙන ඊට් කියලා. එහෙනම් ඊට් එක මොකද කරන්න ඕන? කො ඊට් වෙන අපල මේක ඊට්ස් කියලා දෙන්නත් පුළුවන්. ඒකට මොකද කරන්න ඕන? ඊට් ඊට් වෙනවා. ඊට් එක ඊට් වෙනවා. එහෙනම් කනවා කියලා ආවොත් ඒක ඔයා කෑවා කියලා වෙනස් කරන්න ඕන.
ගොඩාක්ම සරලව මේ දෙන්නේ ඕනම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් ඒක ගොඩක් අයට අමාරු පාඩමක් මේක හරි පාඩම් කරගන්න මේවා simple past out एक बार वेनस करना होना पास परफेक्ट वाले टेंस का पास परफेक्ट वाले वेनस करना हरे तो ना खाना वहाँ की लाओ तेरे को पास से किया थी क्या वहाँ की वेनस करने पे अधीत वेन्ने पे हरे पास टेंसरिंग की वो हरे माँ बात क्या वाई की लकी है ना माटे ये काउरु हरे हरे कासुल लगे जरूर किया माँगे हुआ वह बात काले दही एक हम पास्ते दावे से लेके आए थे, तवा ताती ते वेला नहीं मेक, कैवा की उपेक्ष का तवा ताती ते वेला, लेकिन साथ खाला तीबू ना किला तवा ताती ते करना, अच्छा ना कैवा की नया तीबू हो, ताती ता एको हो मत, एक तवा ताती ते कला हम, एक वार्ता करन तवा ताती ते वेला, लेकिन साथ पास परफेक्ट करना, खाला तीबू ना किला नस करना, सापेक्ष वाली तो कर दिया ना, सिंपल पास रेट वाला past perfect වඩා අතීතයි. කාලේ තිබුණා කියලා කොහොමද කියන්නේ? ඉංග්‍රීසි වලින් කො past perfect යැ. අටවසර ඉගෙන ගත්ත past perfect. eaten had eaten had eaten very good. had කියන්නේ තිබුණා කාලා කියන්නේ eaten. had එක past participle දාන්න තියෙනවා. දැන් tenses ඕන වෙනවා. ඒකයි මම ගිහසදී tenses මතක් කළේ පොඩ්ඩක්. කෑවා කිව්වොත් ඒක කාලා තිබුණා කියලා වෙනස් කරනවා. सिंपल पास पास परफेक्ट है ना रोट ना हैड रिटन प्लेड ना हैड प्लेड ये वाके पास परफेक्ट कराने दी इन्हें फर्स्ट वाले ने एट किया ना इनका हैड रिटन किया वेनस कराना वैरी हर तो मेन इतनी किया दिलाने इतना याद है ना मेरे पार्टनर का रगाना नेता पार्टनर को बड़ा दिग्गज है ना अधिक बस यहाँ पे पेपर्स स्पोकन इंग्लिश कर ला पेपर्स करना मेरे पास रिपोर्ट स्पीच प्रश्न ही मगराने पड़ांगा ने आपी लाभने साथी अरे प्रेजेंट कंडीशंस के लाउट एक एन मुकाद्दे एम इज आई के ई टी में कमी नींद ना वहां की है नहीं कमी नींद ना ऐमीसा के नहीं इन्नवा की है एक वेनस करना पास कंटिन्यूअस वेलेट एक एन काउंटर के लिए को आरे कमी नहीं इन्नवा की लकी हुआ ना आती है तेरी वो आये का पास्ते की आदि नहीं ताने ये मटे की वो काउंटर के लिए बात कमी नहीं इन्नवा की है ला मटे आधे के अंडर बैंड बात कमी नहीं इन्नवा की है ला आधे के अंडर बात कमी हिटिया की है ला इन्हा कमी हिटिया कमी ना हिटी में दामाई हिटिया नाम वेस्ल है ना पास कंटिन्यूअस कर हिटिया नाम वेस्ल है ना कमिंग हिटिया के ना वेस्ल हो कई टी एक वचन नाम वेस बहुवचन नाम वे हर ऐमीसा का राइटिंग आवाना वेस्ल का राइटिंग ऐमीसा का कुकिंग आवाना वेस्ल का कुकिंग वन में क्या आवरा ओके में दामा अरे मेरे ऐसे विधि में दीला थी इतने उल्लंघन करके टीम कर ला हरे प्रेजेंट परफेक्ट आवर टेंस का प्रेजेंट परफेक्ट दूर ना तो आप पास परफेक्ट कराना होगा अरे मेरा नाम ये पोते थी बड़े पास से आप हो ओलेल रहने का मैचर दूर टा आप हो गियर दिन नहीं कोहेत में नहीं का रिवीजन इतराई थी इन्हें अनित पोत देखी है ना मैचर का गैंबुरेट नहीं तबे ओलेल रहता हाँ ना हाँ प्रेजेंट परफेक्ट दोनों ते का पास परफेक्ट कराना हो हाँ प्रेजेंट परफेक्ट क्या नमक तो खाला तीन नवा की है नहीं का ती present perfect කියන්නේ has have එක past participle නේද?
ක්‍රියාවේ past participle එක. ඒ කියන්නේ කාලා තියෙනවා. මතක තියාගන්න past participle කියන්නේ ක්‍රියාවට ලා යන්න දාන්න තියෙන. කාලා has have කියන තියෙනවා. කාලා තියෙනවා කියලා කිව්වොත් හරි ඔයාට කවුරු හරි කිව්වා. කසුන් කිව්වා බස් කාලා තියෙනවා කියලා. ඔයා පස්සේ කියන්න ඕනේ ඒක කාලා තිබුණා කියලා. තවත් අතීත වෙලානේ කියද්දි. ඒක හැඩින් වෙනවා. එකක් past perfect මේ තමයි. කාලා තිබුණා. එරණි මෙයාට සාපේක්ෂව අතීත වෙන්න තියෙන්නේ. කාලා තියනවා කිව්වොත් ඒකට වඩා අතීතයි කාලා තිබුණා කිව්වහම. present perfect past perfect කරනවා. හරිද? ලියගන්නටක් ගන්න. මේ නීති ටික පුළුවන් නම් फुल मार्क्स ගන්න පුළුවන් 10න් ලකුණු 10ක් වගේ ඉන්න ප්‍රශ්නයක් එන්නේ ඔලෙල් පේපර් එකේ 10න් 10ම ගන්න පුළුවන්. ඔලෙල් ටර්ම් ටෙස්ට් එකේ නම් ලකුණු 15ක් වගේ ප්‍රශ්නයක් එන්නත් පුළුවන්. ඔලෙල් වාර විභාගේ. ඔලෙල්වලදී ලකුණු 10ක් හම්බෙනවා. පාස් පර්ෆෙක්ට් આવොත් මොකද කරන්නේ? පාස් පර්ෆෙක්ට් આવව ටෙන්ස් එක මාරු වෙන්නේ කොහොමද? අචුපතේ තියන එක නා ඒකම තමයි වෙනසක් නැහැ. past perfect එක තමයි. ඊට වඩා අතීත කරන්න බෑ ඒක. past perfect આવ කරන්නේ ඊට වඩා අතීත කරන්න ඕන. ඊට වඩා අතීත කරන්න බෑ ඉතින්. ඉතින් එහෙමම තියෙනවා. past perfect කියන්නේ මේකනේ හැඩින්. හැඩින් කියලා આવත් ඒකමයි වෙනසක් නැහැ. එහෙනම් කාලා තිබුණා කිව්වොත් කාලා තිබුණාම තමයි. ඊට වඩා අතීත කරන්න බෑ. දෙයක් ගන්න. present perfect continuous කියලා tense එකක් තියෙනවා. මේ කියලා දෙන්නේ 10 අවස්ථරෙදී. හරි තාම ඔයගලන්ට මේක සම්පූර්ණයෙන් තේරෙන්නේ නැහැ. හැබැයි ඉතින් මේක 10 11 10 11 අවස්ථරවල මේ tenses හම්බුණා 10 දී හම්බුණාට එතනින් එහාට අපහු report speech කියලා දෙන්නේ නැහැ නේ. ඒක නිසා මේ පාඩම කළාට පස්සේ වාට ඔලෙල් වලට පාඩම් කරද්දී මෙතනින් එහාට මේ tense එක එහෙම වැදගත් වෙනවා. එහෙනම් පස්සේ බලලා තමයි හොඳටම මේක තේරෙන්නේ. දැන්ට මම තේරෙන විදිහට කියලා දෙන්නම් මේක වෙන්නේ කොහොමද කියලා. හැබැයි ඉතින් ඒ පාඩේ ඉගෙන ගත්තට පස්සේ අපෝ රිපෝට් ස්පීච් කරන්නේ නැහැ. ඉස්කෝලේ කරන්නේ නැහැ, කවුරුවත් කරන්නේ නැහැ. හරි රිවිෂන් එකක් කරනවා, බය වෙන්න එපා. ඒ වුණාට අර සම්පූර්ණ නෝට් එක එකට තියෙන එක වටිනවා. ඒක තේරෙන්නේ වාට 10 දී 11 දී තමයි. හරි. present perfect continuous කියලා කියන්නේ කමින් ඉඳලා තියනවා කියන එක. has have එක been eating කියන එක. හරි මම කියන්න මේ කොහොමද වෙන්නේ කියලා. eating කියන්නේ කමින්. ලොකු දෙයක් නෙමෙයි. eating කියන්නේ කමින්. been කියන්නේ ඉඳලා කියන එක. has have කියන්නේ තියනවා කියන එක. කමින් ඉඳලා තියනවා. ඒ කියන්නේ විනාඩි 20ක් 30ක් කමින් ඉඳලා තියනවා. ඒ වගේ තේරුම. හරි. ඒක වෙනස් කරනවා past perfect continuous වලට. මේ ටෙන්සස් අපි 10 දී කරනවා. ඒක කරාට පස්සේ ආපහු හිත රිපෝට් ස්පීච් කරන්න වෙලා නැහැ. ඒක නිසා මේ නෝට් එක වටිනවා මෙතෙන්. හරි, ඒක වෙනස් වෙන්නේ කොහොමද? had been eating. මේ හැෂ්ටැග් එක හැඩ් කළා එච්චර. හැෂ්ටැග් එක හැඩ් කළා නම් එච්චර. වැඩේ හරි. been eating එහෙමම දා. ලොකු දෙයක් නෙමෙයි නේද එනවා. හැෂ්ටැග් එක අතීත කරන්නේ හැඩ් කළා එච්චර. ඒ කියන්නේ කමින් ඉඳලා තිබුණා වෙන. හරි ඔලන්ට ඔල් වලට දාලා සම්පූර්ණ නෝට් එකක් මෙතන තියෙනවා. හරි තව තුනයි ආ තව තුනයි.
එන number 7 past continuous තවත් මොකද කරන්නේ මේ වණ තියෙනවා past continuous ඔයගොල්ලෝ දන්නවනේ හතේ දිනේ කරන්නේ grade 7 නේ past continuous කරන්නේ يعني west එක ed coming city ආ කියන එක past continuous අවතව මතක තියාගන්න tense එක මේකට වෙනස් කරන්න ඕන past perfect continuous කරලා ඒ කියන්නේ had been eating කියලා මේකම තමයි දාන්න තියෙන්නේ. හරි මේකට ප්‍රශ්න කළා වුණාට පස්සේ මේක මෙච්චර අමාරු දෙයක් නෙමෙයි හදේ. දැන් ලොකු මේ අමාරු දේවල් වගේ මේ අලුත් දේවල් වගේ පේනවා ඇති. ප්‍රශ්න කරද්දී මේක ලොකු වැඩක් නෙමෙයි. ආසම් පාඩමක් වෙයි. කමින් හිටියා කිව්වොත් ඒක තවත් අතින්ද කළාම කමින් ඉඳලා තිබුණා කියලා වෙනස් කරනවා. කමින් හිටියා කිව්වොත් අතින්ද බව මාදි. හරි අතීතේ කමින් හිටියා කියලා කිව්වනම් ආ පස්සේ කියනවා කමින් ඉඳලා තිබුණා කියලා. තවත් අතීත කියලානේ වාර්තා කරන්නේ. හරි. දැන් අග. තව දෙකයි ප්‍රධාන ඒවා. සිම්පල් ෆියුචර් දීපෝ. सिंपल फ्यूचर පොඩි කාලෙම ඉගෙන ගන්න එකක් නෙක සරල අනාගතේ එනේ විල් දාලා කියන්නේ විල් දානේ හරි ඒක වෙනස් වෙන්නේ කොහොමද විල් ඊට් කියලා තිබ්බොත් ඊට් කියන්නේ කනවා විල් ඊට් කියන්නේ කාවි අනාගතේ එකයි කාවි ඒක විල් එක වුඩ් කරන්න තියෙන විල් එකේ අතීත කාලයේ වුඩ් විල් එකේ අතීතයේ වුඩ් නැව වුඩ් ඊට් කියලා වෙනස් කරනවා මේ ඊට් එක ඒට් වෙන්නේ නැහැ හරි මොකද වුඩ් එකට පස්සේ මේ percentage විතරයි දාන්න පුළුවන් past tense දාන්න බෑ model verbs එකට පස්සේ percentage විතරයි පුළුවන් infinitive විතරයි හරි මේකේ තේරුම වුඩ් එකට තේරුම ගොඩක් තියෙනවා එක තේරුම මම දෙන්නම් කන්න තිබ්බා කියන තේරුම ගන්න පුළුවන් තව තේරුම් ගන්න පුළුවන් මේ වුඩ් වලට තේරුම ගොඩක් තියෙන වචනයක් වුඩ් will eat කියන එක වුඩ් ඊට් කරනවා හරි මේක ටෙන්ස් එකක් නෑ මේ මොඩල් වර්බ් එකක් ඒ නිසා මේක ටෙන්සස් ටෙන්සස් කියන මාරු වෙන ටෙන්ස් එකක් දාන්නේ නෑ අවසාන එක ටෙන්සස් යර්ථේ ෆියුචර් කන්ටිනියස් ආවොත් මොකද වෙන්නේ ෆියුචර් කන්ටිනියස් උත් ග්‍රේඩ් 7 ටෙන්ස් එකක් ඒක වෙනස් වෙන කොහොමද කියලා බලමු will be eating කියලා ආවොත් මොකද කරන්නේ will be eating නේ ෆියුචර් කන්ටිනියස් කියන්නේ eating කියන්නේ coming will be කියන්නේ city දැන් coming ඉන්නවනම් am is එක eating ඉස්සර කකා හිටියනම් was එක eating අනාගතේ coming ඉඳීවි නම් will be එක eating future continuous ඒකත් හරි ලේසි will එක would කරන්න තියෙනවා will දැක්කොත් will එක would කළා එච්චරයි එහෙනම් would be eating හරි will එක would කරපු ගමන් වැඩේ හරි බොබ්ස් යෝ අංකල් කමින් සිටී වේ කියන එක මේකට තේරුම් ගොඩක් තියෙනවා මෙහෙම ගන්න පුළුවන් එක තේරුමක් කමින් ඉන්න තිබ්බා කියලා ගන්න පුළුවන් බී කියන්නේ ඉන්න වුඩ් තිබ්බා කියලා ගන්න පුළුවන් කමින් ඉන්න තිබ්බා තව තේරුම් ගන්න පුළුවන් මේකට කමින් ඉන්න පුළුවන් ඒ වගේ තේරුම් ගන්නත් පුළුවන් හරි එහෙනම් ටෙන්සස් ටික ඉවරයි කරින් හරි මේව නැතුව කවදාකවත් ලකුණු අණුවෙන් එහා පැත්තවත් ටෙම් ටෙස්ට් වල නැත්නම් ඕලෙල් වල ඒකක්වත් කොහෙත්ම ගන්න බෑ මේවා දැන් නැත්තම්
හරිද ඉවරද තව පුංචි මාත්‍රිකා දෙකක් තියෙනවා එතනින් ඉවරයි ඊතිරි ඉවරයි හරි ඊට පස්සේ ලියන්න be verbs කොහොමද වෙනස් වෙන්නේ be verbs කොහොමද වෙනස් වෙන්නේ කියලා බලමු අපි හරි මට කියන්න ඔයගොල්ලෝ දන්න b verbs මොනවද කියන්න ඔයගොල්ලෝ දන්න b verbs මොනවද tell me what are the b verbs that you know go ඔයගොල්ලෝ දන්න b verbs මොනවද b verbs කියන්නේ මොනවද ඉන්නවා තියනවා වෙනවා කියලා කොහොමද කියන්නේ ඉන්නවා තියනවා වෙනවා කියලා කොහොමද කියන්නේ am is up am is up කියලා આવොත් එක වෙනස් කරන්න ඕන ඔයා was were කියන. ඒ කියන්නේ am is වල තේරුම් තමයි ඉන්නවා නැත්නම් තියෙනවා නැත්නම් වෙනවා කියන එක. මෙහෙම දුන්නොත් ඔයා එක වෙනස් කරන්න ඕන. ඉන්නවා එක අතීතේ මොකද්ද හිටියා. මේ was were එකේ තේරුම් එනවා. තියෙනවා එක අතීතේ තිබුණා. වෙනවා එක අතීතේ වුණා. හරිනේ? අතීත කරන්නේ ඉතින්. හරි. was were කරාම මේ තේරුම එනවා. හිටියා තිබුණා වුණා ලියන්න එහෙනම් හරි වැස්සාව කොහොමද කරන්නේ වැස්සාව ඒ කියන්නේ හිටියා තිබුණා වුණානේ එහෙම දුන්නොත් ඔයා වෙනස් කරන්න ඕන had been කර had been කියලා වෙනස් කරන්න ඕන මේ සිම්පල් ප්‍රසෙන්ට් සෝරි මේ ප්‍රසෙන්ට් ටෙන්ස් එකක් ටෙන්ස් එකක් නෙමෙයි අතර මේක ප්‍රසෙන්ට් ටෙන්ස් නෙමෙයි කොහොම හරි ප්‍රසන්ට් නේ වර්තමානනේ ප්‍රසන්ට් එක පාස් වෙනවා පාස් දුන්නොත් එක පාස් පර්ෆෙක්ට් කරනවා නේ හැඩ් එක බීන් කියන්නේ බී වර්බ් එකේ පාස් පාටිසිපල් එක බී වර්බ් එකේ පාස් පාටිසිපල් තමයි බීන් කියන්නේ එතන මේ සිම්පල් පාස්ට් ආකෘතිය කරලා සිම්පල් පාස් එක පාස් පර්ෆෙක්ට් කරලා දී හැඩ් එකත් එක පාස් පාටිසිපල් දැම්මම පාස් පර්ෆෙක්ට් හරි ඒ පාස් පර්ෆෙක්ට් ආකෘතිය මෙතන තියෙනවා මේ හිටියා තිබුණා වුණානේ දෙක තේරුම තමයි ඉඳලා තිබුණා කියන එක නැත්තම් තිබිලා තිබුණා නැත්තම් වෙලා තිබුණා කියන එක හරි හැඩ් කියන්නේ තිබුණා බීන් කියන්නේ ඉඳලා නැත්තම් තිබිලා නැත්තම් වෙලා කියන එක has been hari have been hari out why wenas karanna one has have ke atite had kiyala wenas karanna had been karanna eter metana present perfect aakrutiyak me tiyenne eka tenses kiyala kiyanna ite present perfect aakrutiye tiyenne eka past perfect karanna me has have ekak past participle ena present perfect had ekak ekak past participle ena past perfect me been kiyanne be verb ekak past participle එන හැස්ටැග් එක පාස් පාටිසිපල් දිනා කියන්නේ ප්‍රසෙන්ට් පර්ෆෙක්ට්. හැඩ් එක PP ඉන්නවා කියන්නේ පාස්ට් පර්ෆෙක්ට්. හරි. එහෙනම් මේකේ තේරුම මොකද්ද? හැස්ටැග් කියන්නේ තියෙනවා. බීන් කියන්නේ කොයි ඉඳලා නැත්නම් තිබිලා නැත්නම් වෙලා. හැඩ් බීන් කියේ තේරුම මෙතන තියෙනවා. එහෙනම් ඉඳලා තියනවා කිව්වොත් ඉඳලා තිබුණා වෙනවා. වෙලා තියනවා කිව්වොත් වෙලා තිබුණා කියලා වෙනස් කරනවා. අතීත වෙන්නයි ඕන. හරිද had been කියලා આવුවොත් වෙනසක් නැහැ ඒකමයි. ඇයි past perfect නම් ඒකමනේ. had been කියලා આવුවොත් had been ම තමයි. past perfect නම් ඒකමයි වෙනසක් නැහැ. will be කියලා આવුවොත් would be වෙනවා. හරි will be කියන්නේ ඉඳීවි. ඉන්නවා එකේ අනාගත කාලේ ඉඳීවි. තියෙනවා එකේ අනාගතයේ තියේවි. වෙනවා එකේ අනාගතයේ වේවි. would be වලට ගන්න පුළුවන් ඉන්න තිබ්බා. හරි.
එකන would කියන්නේ තිබ්බා b කියන්නේ ඉන්න. එතකොට ඉන්න තිබ්බා. කොහොම ගන්න පුළුවන්? හරි වෙන්න තිබ්බා. ඒ වගේ තේරුම් ගන්න පුළුවන්. දැන් ටක් ගන්න. මේව දැන්න නැත්නම් 10 දී 11 දී ගොඩක් අසරණ වෙනවා. හරි තව එකක් කියන්න වැඩි #hashtag කියලා આવුවොත් විතරක් આવුවොත් #hashtag කියලා ඒක හැඩ් කරන්න තියෙනවා. I have a car කිව්වොත් ඒක header header car කියලා වෙනස් කරනවා. He had a car. ඒ වගේ වෙනස් කරනවා. තියනවා කියන එකව තිබුණා කියලා වෙනස් කරනවා. හරිද? ඉලියෙද? තව එක මේක නීතියයි ඊට පස්සේ අදට මේක ඉවරයි අදට මේකට බයි කියන්න පුළුවන් මේකේ පාඩම් කරගන්න අපි රිපෝර්ට් ස්පීච් ප්‍රශ්න කරන විදිය කොහොමද වාර්තා කරන්නේ ප්‍රශ්න කොහොමද වාර්තා කරන්නේ වගන්තියක් කොහොමද වාර්තා කරන්නේ විධානයක් කොහොමද වාර්තා කරන්නේ කියලා අපි ලබන සතියේ සාකච්ඡා කරනවා මේ නීති ටික පොඩ්ඩක් පාඩම් කරගන්න හරි තව එක මේකයි මොඩල් වර්බ්ස් කොහොමද වෙනස් වෙන්නේ අවසාන එක හරිද බොඩියම කන්නද आस कर आस नीति आस गण वगे आस करो पाड़ मैं changes of modal verbs කොහොමද වෙනස් වෙන්නේ මේක ලේසි ආ හරි ලේසි will eat කියලා આવොත් ඒක would eat වෙනවා අපි ඉස්සෙල්ලා ඒකදී අපිට හම්බුණත් ඒක නේ will eat කියලා આવොත් ඒක would eat වෙනවා. කියන්නේ කාලී කියලා આવොත් කන්න තිබ්බා කියලා වෙනස් කරනවා. හරි. can eat කියලා આવොත් can eat කියන්නේ කන්න පුළුවන් නේ. හරි. මට කියන්නේ can එකේ අතීත කාලය මොකද්ද? can එකේ අතීත කාලය මොකද්ද? දැන් will එක would උනා. can එකේ අතීතේ? කො? කන්න පුළුවන්. කන්න පුළුවන් වුණා නම් would කරන්න නේ ඕන. good good very good can එක අතීතේ good ඒක would be කියන අස් කරනවා ඒ කියන්නේ කන්න පුළුවන් වුණා අතීත කරන්න තියෙන එච්චරයි වර්තා කරද්දී අතීත කරන්න තියෙන්නේ shall eat කියලා આવොත් shall eat වෙන තේරුම් ගන්න පුළුවන් කන්නම් වගේ තේරුමක් කන්නම් shall එකේ අතීතේ මොකද්ද කො පොතේ තියෙන අචුපතේ තියෙන shall එකේ අතීතේ මොකද්ද should should ආයේ මේ ටික දීලා නැහැ ඒගොල්ලෝ පොතේ හරියට දීලා නැහැ මෙනවා මට ප්‍රශ්න වලට එනවා shall එකේ අතීතේ should දැන් ඔය third term paper එකක් දුන්නොත් අනිවාර්යෙන් ඒ should කියන්නේ යුතුයි කෑ යුතුයි කියන්නේ තේරුම ගත්තොත් මෙහෙමයි ආ should you do eat කෑ යුතුයි කියන්නේ may eat කියලා આવුත් may කියන්නේ ඉඩ තියනවා කියන එක නැත්නම් පුළුවන් ඉඩ තියෙනවා හරි ඉඩ තියෙනවා කන්න ඉඩ තියෙනවා දැන් බල්ලෙක් පුරාගෙන එනවා කියලා the dog may bite you බල්ලව කන්න ඉඩ තියෙනවා ඉඩ තියෙනවා කන්නත් පුළුවන් නැත්නම් කන්නත් පුළුවන් මේකේ අතීතේ මොකද්ද might might මේක might කරනවා might eat මේ අනිතේ වෙනස් වෙන්නේ නැහැ මේක වෙනස් වෙන්නේ නැහැ මේක eat වෙන්නේ නැහැ කවදාවත් මොකද මේ model verb එකට පස්සේ present tense infinitive විතරයි පුළුවන් මම අර කියනවා infinitive කියලා present tense එක ඒක විතරයි දාන්න පුළුවන් ඒක නීතියක්
ඒක කවදාකවත් වෙනස් වෙන්නේ නැහැ. Has to have to කියන්නේ මොකද්ද? යමක් කරන්න වෙනවා කියන එක. Has to eat නැත්නම් have to eat කියන්නේ කන්න වෙනවා. හරි? එහෙනම් මේකේ තේරුම කන්න වෙනවා කියන එක. කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි කන්න වෙනවා. ඒකයි මේ තේරුම. හරි. පුටි නෙමෙයි යා. කන්න වෙනවා. කන්න වුණා නම් මොකද කියන්නේ? ඊට කාලේ had to eat. Very good. කන්න වුණා. එනා has to have to තිබ්බට ආයක had to කියලා වෙනස් කරන්න ඕන. කන්න වුණා. Has to write ලියන්න වෙනවා. Had to write ලියන්න වුණා. එහෙම වෙනස් කරන්න ඕන. Must eat කියලා આવොත් කොහොමද වෙනස් කරන්නේ? Must කියන්නේ යුතුයමයි කියන එක. Care යුතුයමයි. ඒක කොහොමද වෙනස් කරන්නේ? හරි මේක පරණ සිලබස් එකේ නම් කිව්වේ must eat කියලාම තියන්න කියලා. must eat කියලාම තියන්න කියලා තමයි කිව්වේ. හැබැයි අලුත් පොත්වල දැන් අලුතෙන් කියනවා මේක had to eat කියලා වෙනස් කරන්න කියලා. එහෙනම් හරිම නීතිය තමයි. හරි මේක තමයි තියෙන්නේ. had to eat කියලා වෙනස් කරන්න ඕනේ. ඒ තමයි හරි මේක. ලකුණු හම්බෙන්නේ ඕලෙලෙන්ද ලකුණු හම්බෙන්නේ මේකට. මම දන්නේ ස්කෝල් එක කොහොමද ඉද කියලා. ඔය ලිභාවිද ලකුණු දෙන්නේ මේකට. ඉස්කෝලේ කොහොමද කියේ දන්නේ යා? විභාගයට ඔලෙල ලකුණු හම්බෙන්නේ මේකට. had to eat කියලා. කන්න තිබ්බා. කියලා නස් ගන්න ඕන මස් තිබ්බා. ඊසම එකට වඩා තරුවක් දාගන්න. හරි මේක පරණ සිලබස් එකේ තිබිච්ච එකක් මස් ටීට් කියන එක. හරි මේක මේක had to eat කියලා. Right fast. Pramila hari, Nisal hari, Tatsarani hari, Nimesh, Pubudu, Dimut, Senithya hari. Ivara kattiyada sir? Wade mahanna one ekai. Januda hari, Amaya Induhari, Akash. Harida. ඉන්දුරි හරිද හරි මම ඔය ටික මකනවා අවසාන මේක මෙහෙම આવත් කවදාකවත් වෙනස් වෙන්නේ නැහැ should eat කියලා આવත් ඒකමයි වෙනසක් නැහැ should eat මතම හරි ought to eat આવත් ඒකමයි වෙනසක් නැහැ. ought to කියන්නේ යුතුයි කියන එක. සරලවම කියන්නේ යුතුයි කියන එක තමයි. 10 දෙක තියෙනවා. ought to කියන්නේ 10 දෙක කතා වෙනවා. ought to කියන්නේ must වගේම තමයි. must should ඒ වගේ තමයි. ought to eat out ought to ම තමයි. ought to කියන්නේ යුතුයි කියන එක. would eat out වෙනසක් නැහැ would ම තමයි. would eat out would eat ම තමයි. වෙනසක් නැහැ. හරි. could eat out could eat මතක. වෙනසක් නැහැ. එහෙමමයි. මොකද මේ ඊට අතීත කරන්න යන්නේ නැහැ අපි. might eat මතක.
තව එකයි to eat out to eat මත to එකට පස්සේ ක්‍රියාවක් ආවොත් ඒක වෙනස් කරන්න බෑ to එකම තමයි මේක මොඩල් වර්බ් එකක් නෙමෙයි පොඩ තරුවක් දාලා මේක ලියා ගන්න අමතර එකක් මොඩල් වර්බ් එකක් නෙමෙයි ඒක to කියන්නේ to plus infinitive එහෙමමයි තියන්නේ to එකට පස්සේ ක්‍රියාවක් ආවොත් ඒක කවදාකවත් අතීත කරන්නේ තරුවක් දාලා ලියා ගන්න ඉතින් ඉවරයි හරි එහෙනම් නීති ටික ඉවරයි අපි ඉන්න ලබන සද්දී රිපෝටර් ස්පීච් පාඩම කරමු. පොඩික පාඩම් කරගන්න. මේ නීති ටික දන්නවා කියන්නේ එතකොට රිපෝටර් ස්පීච් ගොඩක් ලේසි දෙයක් වෙයි. It will be a cake walk for you. හරි. ඉවර කටේ ස්පෝකන් ඉංග්‍රීසි පද ගන්න. රිපෝටර් ස්පෝකන් කරලා ඊට පස්සේ පේපර්ස් කරනවා. හරි අපි නීති ටික සාකච්ඡා කරලා ඉවරයි මේ ටික පාඩම් කරලා තියාගන්න. අවශ්‍ය නම් අපේ කොහොමද මේක වෙන්නේ කියලා පරණ පාඩම් බලන්න පුළුවන්. මම ප්ලේලිස්ට් එක දාලා ඇති ඔයගලන්ට. හරි. ඉවරද? ස්පෝකන් ඉංග්‍රීසි පොතේ මාතෘකාව ලියාගෙන ඉවර කට්ටිය. හරි. අපි කියනවා නේද? වා මල්ලිට කියනවා ගෙදර මල්ලිට කියනවා මේ මගේ වැඩවලට හොට දාන්න එන්න එපා හොට දානවා ඇමරිකාව ලංකාවේ වැඩවලට හොට දානවා කියන්නේ මොකද්ද මේ වැඩවලට මැදිහත් වෙනවා බාධා කරනවා හරි ඇඟිලි ගහනවා එහෙනම් හොට දානවා කියලා කියන්නේ හරි හොට දානවා කියන්නේ ඉංග්‍රීසි වලින් කියන්නේ කොහොමද poke your nose idiom එකක් poke your nose කියන්නේ හොට දානවා. ඒ කියන්නේ වෙන කෙනෙක්ගේ වැඩවලට ඇඟිලි ගහනවා. දෙයක් ගන්න. මැදිහත් වෙනවා, බාධා කරනවා. නරක වැඩක් නේ. එහෙම කරන්න එපා. फोटो दाण कि मिलिया नहाँ फोटो वागे नोस अरे इडी एम का मतलब इंग्लिश का कारण है इतने में पावची करने का अरे एग्जांपल सीता ना हरे मामा की ना अमेरिका लंका वेड़े वेड़े फोटो दाण कोहमद की अमेरिका फोटो दाण लंका वेड़े वेड़े अमेरिका है मैंने दी अमेरिका है ना the USA ये आप ही कह रहे हो सामान राठौर करने दर्द आने USA वगैरह क्या दर्द आने पड़ो the USA फोटो दाना आना फोक हरे अमेरिका में एक बच्चा लगी लगाना एक निशा इससे ना क्रिया बटे फोक क्या ने क्रिया आवा ते यूएन ऑफ़ क्या ने बैन या भी ना है अमेरिका भी ना है निशा इसकी ना ना nose ah pokes its nose කියන්නේ ඇඟිලි ගහනවා කියන එකද එහෙනම් ඇමරිකාව ඇඟිලි ගහනවා මොන වැඩද ලංකාවේ වැඩවලට into ලංකාවේ නම් ශ්‍රී ලංකාස් වැඩ නම් affairs affairs කියන්නේ මෙතන වැඩ කටයුතු ඇමරිකාව ලංකාවේ වැඩ කටයුතු වලට ඇඟිලි ගහනවා වෙන වැඩක් නැහැ නේ. දෙයක් ගන්න. හරිද? මේ ෆේස් කියන එක පේනවද ඔයාලට? Zoom එකේ ලාන්ච් එක ෆුල් ස්ක්‍රීන් එක පේනවද ඔයාලට? affairs කියලා තියෙනවා affairs කියන්නේ වැඩ කටයුතු යටම තියෙන affairs කියලා වැඩ කටයුතු හරි කොහොමද අහන්නේ ඇයි ඔයා මගේ වැඩවලට ඇඟිලි ගහන්නේ
ඇඟිලි ගහන්න එන්නේ කොහමද අහන්න ඇයි ඔයා මගේ වැඩ වලට ඇඟිලි ගහන්නේ ඇයි නම් why හරි ප්‍රශ්නයක් නම් do කියන එක ඉස්සරහට ගන්නවා ප්‍රසෙන්ටෙන්ස් ප්‍රශ්නයක් නම් හරි ඔයා ඇඟිලි ගහනවා නම් you poke your nose you ඔයා poke your nose කියන්නේ ඇඟිලි ගහනවා ඔයා ඇඟිලි ගහනවා ඔයාගෙන හයිනේ හරිනේ ඔයා නිසා you ගැලපෙනවා ඔහු නම් his ඇය නම් her කියන වෙනස් කරනවා poke your nose ඇඟිලි ගහනවා you කියන්නේ ඔයා තර ප්‍රශ්නයක් නිසා do කියන එක ඉස්සරහට ගන්නවා ඇයි නිසා y එනවා එහෙනම් ඇයි ඔයා ඇඟිලි ගහන්නේ මගේ වැඩවලට into my affairs හරි අයියෝ මගේ වැඩවලට ඇඟිලි ගහන්නේ හරි නංගෙන් හරි මල්ලෙන් හරි වද දෙන්න එනවා නම් අහන්න පුළුවන් right in a flash examples දෙනවා කියන්න right fast කොහොමද කියන්නේ ඔයා මගේ වැඩවලට ඇඟිලි ගැහුවොත් ඔයා මගේ වැඩවලට ඇඟිලි ගැහුවොත් ඔයා කරදරේ වැටේ කොහොමද කියන්නේ ඔයා මගේ වැඩවලට ඇඟිලි ගැහුවොත් ඔයා කරදරේ වැටේ පුළන්ද කියන්නේ ඔයා ඇඟිලි ගහනවා නම් you poke your nose ඇඟිලි ගැහුවොත් කියන්නේ if දානවා ඉස්සරහට එහෙම කළොත් අර හොත් එකේ ඉන්නේ ඉපරි හරි එහෙනම් ඔයා මගේ වැඩවලට ඇඟිලි ගැහුවොත් if you poke your nose ඒ කියන්නේ ඔයා ඇඟිලි ගැහුවොත් මගේ වැඩවලට my into my affairs into කියන්නේ වැලට කියන තේරුම මේකෙන් එනවා වැලට මගේ වැඩවලට into my affairs හරි ඔයා මගේ වැඩවලට ඇඟිලි ගැහුවොත් ඔයාට මොකද වෙන්නේ ඔයා කරදරේ වැටේවි කොහොමද කියන්නේ ඔයා නම් you you will be in hot water කියන්නේ ඔයා කරදරේ වැටේ කියන එක ඔයා උණු වතුරේ ඉඳීවි නෙමෙයි කරදරේ වැටේවි conditional sentence එකක් හරි එහෙනම් ඔයා මගේ වැඩවලට ඇඟිලි ගැහුවොත් ඔයා කරදරේ වැටේ right in a flash examples nane ogalage kiyana udaharana speak poke your nose give me examples ko padara poke your nose dala udaharana නැද්ද හරි මම තව එකක් දෙන්නම් හරි අපි ඊළඟටත් යන්න ඕනේ එකයි හරි one more දැන් අසල්වැසියෝ ඉන්නවනේ අසල්වැසියොත් නිතරම ඇඟිලි ගහන්න එනවනේ එබිලා බලනවා වැඩවලට ඇඟිලි ගහන්න එන අසල්වැසියොත් ඇති වෙන වැඩක් නැතුව හරි මම කියනවා අපේ අසල්වැසියෝ අපේ වැඩවලට ඇඟිලි ගහන එක නැවැත්විය යුතුයි හොඳයි ඇති ඉන්නවා හරි අපේ අසල්වැසියෝ නම් our neighbors අපේ අසල්වැසියන් අව කියන්නේ අපේ යුතුයි නම් යුතුයි කියලා කොහොමද කියන්නේ යුතුයි කො යුතුයි should must කියන පළවෙනිද should කියන පළවෙනිද must යොත් යුතුයි should කියන්නේ යුතුයි must දාන පළවෙනිද ගැලපෙනවා යුතුයි එහෙනම් අපේ අසල්වැසියන් should යුතුයි නවත්තනවා නම් stop කියන්න පුළුවන් තව වචනයක් එකට ගන්න අත්තරලා දානවා නවත්තනවා කියන ලස්සන වචනයක් තියෙනවා quit Q U I T quit ये नवात्तर हो अत्तर ला दानो quit हाय ये नवात्तर नोड नवात्री है युटुई मुकाद्दे नवात्तर नोड एंगली गैसी हिम एंगली गहनो आना पोक एंगली गैसी हिम ना पोकिंग अरे एंगली गैसी हिम तें असल गैसी हो ना यूएनओस के ने पुरे बंदे
ඒගොල්ලන්ගේ නහයවල් ඒගොල්ලන් කියන්නේ දෙය යුව කෙනෙක් දෙය වෙනවා ඒ අසන්න සියෝනි එක නෝස් එකක් නෙමෙයි නහයවල් ගොඩක් නික් බහුවචනෙන් එනවා නෝසස් වෙනවා දැක වෙනස් වෙන හැටි එහෙනම් පෝකින් දෙය නෝසස් කියන්නේ ඇඟිලි ගැසීම ඇඟිලි ගහන එක නවත් ගන්න ඕන මොනවද into our business අපේ වැඩවලට business කියනක් පොළව වැඩවලට එතැයි අස්සගේ තමයි ව්‍යාපාරයේ විතරක් නෙමෙයි වැඩ කියලා ගන්න පුළුවන් හරි එහෙනම් අපේ වැඩවලට ඇඟිලි ගහන එක අපේ අසල් ඇසියෝ නැවැත්විය යුතුයි හරිද ලේටක් ගහලා right in a flash लंका मैच दिनानेट विभाग वेतुने මෙතන වට් කියන්නේ මොකද්ද කියන එක මොකද්ද වට් වල තේරුම මොකද්ද මෙතන මේක් කියන්නේ හේතු වුණා කියන එක හැදුවානේ මේ මෙතන තේරුම මේක් කියන්නේ හේතු වුණේ යූ කියන්නේ ඔයාට එහෙනම් ඔයාට මොකද්ද හේතු වුණේ මොකද්ද හේතු වුණේ ඔයාට ඔයාට මොකද්ද හේතු වුණේ කිසියම් දෙයක් කරන්න හේතු වුණේ මොකද්ද What made you? මොකද්ද ඔයාලට හේතු වුනේ රේස් එක දිනන්න? ඔයා රේස් එකක් දිනන්නයි කියලා හිතන්නකෝ. දිනන්න නම් win. රේස් එක නම් the race. ඔයාට රේස් එක දිනන්න හේතු වුනේ මොකද්ද? ලියන්නක් ගන්න. ඔයාට රේස් එක දිනන්න හේතු වුනේ මොකද්ද? හරි. රේස් එක දිනපු රහස දැනගන්න මේ අහන්න. කොහොමද දින්නේ? Why you are race එක දින්නේ ඒක බතන්නේ why did you win the race මතක තියාගන්න මෙතන word එක present tense එකෙන් තියන්න ඕන එහෙනම් මොකද්ද ඔයාට හේතු වුනේ race එක දිනන්න හරි කොහොමද අහන්නේ ඔයාගේ යාළුවෙක් ආව ගොඩ කාලයකට පස්සේ ඔයාට මෙහෙ එන්න හේතු වුනේ මොකද්ද අපි අහනනේ අපි මතක් වෙන්න මොකද්ද හේතුව ඔයාට මෙහෙ එන්න හේතු වුනේ මොකද්ද කොහොමද අහන්නේ වඩ මෙහෙ ඉන්න හේතු වෙන්නේ මොකද්ද කොහමද අහන්නේ what made you තමස් දාන්න එනවනම් come මෙහෙනම් here මෙහෙ ඉන්න අමාරු නෑ what made you come here වඩ මෙහෙ ඉන්න හේතු වෙන්නේ මොකද්ද අපිට මේක ලස්සන කරනවා දීර්ඝ කාලයකට පස්සේ නම් පසුව නම් after පසුව දීර්ඝ කාලයක් නම් දීර්ඝ කාලයක් නම් කොහොමද කියන්නේ? අද සද්ද නැහැ නේ මොකද ඒ? absent ද අනිත් අය කතා කරන්නේ. long time. ඔව් a long time දීර්ඝ කාලයක් නම්. very good. එච්චරටම දීර්ඝ කාලයක් නම්. පළස්තර වචන. long time. such a long time very good. such දැම වලස්තර. එච්චරට. යදි ලස්සරණේ වචනේ. එච්චරටම දීර්ඝ කාලයක්. සච්චරින් එච්චරටම ඉතාව කියන තේරුම් ගන්න පුළුවන්. හරි එහෙනම් what made you come here? මොකද්ද ඔයාට මෙහෙ එන්න හේතුවනේ? after කියන්නේ පස්සේ a long time දීර්ඝ කාලයකට පස්සේ such a long time එච්චරටම දීර්ඝ කාලයකට පස්සේ. ප්‍රශ්න නිසා question mark දාන්න. එහෙම අහන්න එපා ගෙදර කවුරු හරි අහම. දුක හිතේ. හරි නිකන්. දුන්නේ යා अहन
හරි එක්සැම්පල්ස් දෙනවා කියන්නේ what made you කොහොමද හන්නේ වාට විභාගෙන් term test එකෙන් ඉහළ ලකුණු ගන්න හේතු උනේ මොකද්ද වා කොහොමද high marks ගත්තේ what made you මොකද්ද ඔයාට හේතු උනේ ලබා ගන්නවනම් කොහොමද කියලා ලබා ගන්නව ලබා ගන්නව කො get කියන්නේ ගන්නවා ලබා ගන්නවනේ ලබා ගන්න නැත්නම් ගන්න high marks ඉහළ ලකුණු වැඩි ලකුණු හරි වැඩි ලකුණු එහෙනම් වාට වැඩි ලකුණු ගන්න හේතුනේ මොකක්ද වාර විභාගෙදී නම් at the term test टर्म टेस्ट के वार विभाग यदि वाड़े टर्म टेस्ट के वैडी लकड़ गण हेतु मुखद हई मार्क्स गे रहस्य शॉर्ट नोट्स के हूँ फास्ट पेपर्स के लाद अलदानू पाड़ लाद हरद ඔයාට මාත් එක්ක තරහ වෙන්න හේතු උනේ මොකද්ද? යාළුවෙක් තරහ වුණාම අහන යාළුවගේ. කොහමද අහන්න? ඔයාට මාත් එක්ක තරහ වෙන්න හේතු උනේ මොකද්ද? What made you angry with me? Yeah, what made you get angry with me? Angry ද කියලා දැම්මත් ඒකත් හරි. වඩා හොඳයි get දානවා. හරි, very good. What? මොකද්ද? Made හේතු උනේ you ඔයාට. එහෙනම් මොකද්ද ඔයාට හේතු උනේ? Angry කියන්නේ ක්‍රියාපදයක් නෙමෙයිනේ. ඒ නිසා get කියලා දැම්මත් හරියටම හරි. Get angry කියන්නේ තරහ වෙනවා. හරි. එහෙනම් ඔයාට තරහ වෙන්න හේතු උනේ මොකද්ද? මාත් එක්ක නම් with me. මා සමග. නැත්නම් මාත් එක්ක. ඔයාට මාත් එක්ක තරහ වෙන්න හේතු උනේ මොකද්ද? What made you get angry with me? Angry කියන ක්‍රියාපදයක් නෙමෙයි get දාලා එක verb එකක් කරනවා. හරි angry කියන්නේ adjective එකක්. හරි last one. ඔයාට මගේ purse එක හොරගම් කරන්න හේතු උනේ මොකද්ද? පොරෙකින් අහන හොරගම් කළාට පස්සේ. කොහොමද අහන්න? කොහොමද අහන්න? ඔයාට මගේ පර්ස් එක හොරගම් කරන්න හේතු උනේ මොකද්ද? What made you හොරගම් කරනවා නම් steal හොරගම් කරනවා. දැන් මේ ගැහණු කෙනෙක් නම් අහන්නේ my purse කියලා. පිරිමි කෙනෙක් නම් purse කියලා කියන්නේ නැහැ. ඒ purse එක මොකක් කියලාද කියන්නේ? ගැහණු කෙනෙක්ගේ purse එක නම් purse. පිරිමි කෙනෙක්ගේ purse එක නම් wallet. देखिए मेरे मुदल पास दिए मैं फीमेल देखा मेल वॉलेट किया ना पूरा अच्छे देना पेपर से मैंने पूरा वॉलेट किया फिर मुखा देखिए लगाए भाई मुदल पास दिए पैसे का मैं फिर मैं कहने के पैसे ना व्हाट मेड यू स्टील माय वॉलेट अरे उदाहरण देना ना क्या व्हाट मेड यू हरी एना पेपर्स पता गान ना बस ना हरे पढ़ा पेपर्स पता गान जब पति वर करान ना स्कूल अध पढ़ांगा ना नहीं पति वर कल दान ना नाव तो बताने पर लगान गीत साथी ये सती नाटक बताने पर लगा ना मॉडल पेपर फोन है मॉडल पेपर फोन वाला आवश्यक ना प्रश्न इतने लगती है ना प्रश्न आंके कोला हाँ पोते आगे मॉडल पेपर फोन पोते आगे तीन ने
1 2 3 4 කියලාදී 4 එක. ඒකේ ප්‍රශ්න අංක 11 නේද කරන්න තියෙන්නේ. හරි නේද? ප්‍රශ්න අංක 11. යා. හරි. ඩිෂනරි ප්‍රශ්නයක්. ඒතර මේ වගේ ප්‍රශ්නෙකුත් ඕලල් පේප් එකේ අවුරුද්දක් කර අවුරුද්දක් එනවා. හරි. දැන් ගිය පාර ආවේ නැහැ. මේ පාරේ. දැන් එහෙම බලලා ඔයාලා එනවද නැද්ද කියලා හිතා ගන්න. සමහර රටා වෙනස් කරන්නත් පුළුවන්. ඒ නැත්තත් එම් ටෙස්ට් පේපර්ස් වල එනවා. හරි. ලේසි ඉතින් පොත බලාගෙන උත්තර ලියන්න තියෙන්නේ. ඩිෂනරි දීලා ඒකෙන් ප්‍රශ්න අහන පොත බලාගෙන උත්තර ලියනවා වගේ. හරි. රිෆර් කියන්නේ මෙතන පරිශීලනය කරන්න. පරිශීලනය කරන්න. ඒ කියන්නේ කියවන්න කියන එක. හරි. පරිශීලනය කරන්න. ඒ කියන්නේ කියවන්න. ඉතින් ඩිෂනරි පේජ්. ඩිෂනරි පිටුව කියවන්න. given කියන්නේ දී ඇති. දී ඇති ඩිෂනරි පිටුව කියවලා answer උත්තර ලියන්න the questions ප්‍රශ්න වලට උත්තර ලියන්න. හරි දැන් මේකම කියෝ කියෝ ඉන්න එපා. එතකොට මේකටම වෙලා ඉවරයි. වෙන වැඩක් කරන්න හම්බෙන්නේ නැහැ. ප්‍රශ්න කියවන්න ඉස්සෙල්ලා දැන් ඊට පස්සේ ප්‍රශ්න කියවලා ඒකට උත්තරේ හොයන්න. එතකොට හරි. බලන්න පළවෙනි ප්‍රශ්නේ Roman number 1. How many කියන්නේ කීයක්? Word classes කියන්නේ වචනේ අඩංගු පන්ති. ඒ කියන්නේ මොනවද? කිසියම් වචනයක් word එකක්ද ක්‍රියාපදයක්ද? නැත්තම් noun එකක්ද නාම පදයක්ද නාම විශේෂණයක්ද එහෙම නැත්තම් adverb එකක්ද කියන එකනේ ක්‍රියාපදයක්ද නාම පදයක්ද නාම විශේෂණයක්ද ක්‍රියා විශේෂණයක්ද කියන එක හරි මතකද මේවා කියලා ක්‍රියාපදයක්ද නාම විශේෂණයක්ද එහෙම නැත්තම් ක්‍රියා විශේෂණයක්ද කියන එක ප්‍රධාන වශයෙන් හරි දැන් අහනවා how many word classes කීයක් are represented නියෝජනය වෙනවද ආර් රිප්‍රසෙන්ටඩ් කියන්නේ නියෝජනය වෙනවද නැත්නම් නියෝජනය කරනු ලබනවද පැසිව් වොයිස් වලින් අහන්නේ බයි ද වර්ඩ් වචනය මගින් බයි කියන්නේ මගින් ක්ලයින් ක්ලයින් කියන වචනය මගින් වර්ඩ් ක්ලාසස් කීයක් නියෝජනය වෙනවද කොහමද කියන්නේ වර්ඩ් ක්ලාසස් කීයක් තියෙනවද මේ වගේ වචන කීයක් තියෙනවද v n m t a d j a d v බලන්න ඔය ඒක හොයන්නේ කොහමද ක්ලයින් කියන වචනේ තියෙනවා උඩම ඊට පස්සේ ඒක ප්‍රොනවුන්ස් කරන විදිහ ඒ ෆෝනික් ලැන්ග්වේජ් එක වලට තේරෙන්නේ නැහැ ඊට පස්සේ තියෙනවා මී කියලා තියෙනවා එහෙම නිකන් අමුතු විදිහට මීගේ මී අකුරක් තියෙනවනේ අන්න එන එක වර්ඩ් ක්ලාස් එකක් හම්බුනනේ වර්බ් තියෙනවා මොනේ වර්ග ගන්න හොයන්න ඕන මොන වර්බ් එකක් වෙනවා ඒක ක්‍රියාපදයක් වෙනවා ක්‍රියාපදයක් ලෙස මෙයාට තේරුම් තුනක් තියෙනවා බලන්න වර්බ් එකක් ලෙස තේරුම් තුනක් තියෙනවා එයාට තේ 1 හරි එක තේරුමක් තියෙනවා 1 කියලා. ඊට පස්සේ තේරුමක් 2 කියලා තියෙනවා. හරි ඊට පස්සේ තවත් තේරුමක් තියෙනවා 3 කියලා. තේරුම් තුනක් තියෙනවා. එහෙනම් මෙයාට ක්‍රියාපදයක් ලෙස තේරුම් තුනක් තියෙනවා. හරි. එහෙනම් එක වර්ඩ් ක්ලාස් එකක් තියෙනවා verb ක්‍රියාපදයක් වෙනවා. ඊට පස්සේ බලන්න යටින් ක්ලයින් කියලා දීලා තියෙනවා. ඊට පස්සේ n අකුරක් තියෙනවානේ simple n තියෙනවා. n කියන්නේ මොකද්ද? n කියලා දෙනවා. n කියන්නේ මෙයා noun. noun නේ. නාම පදයක් වෙනවා. මෙතන ඉඳන් එයා verb එකක් වෙනවා. එහෙනම් ක්ලයින් එක නාම පදයකුත් වෙනවා. නාම පදයක් ලෙස තේරුම් කීයක් තියෙනවද යාට? 1 2 2 යා ප්‍රධාන තේරුම් දෙකක් තියෙනවා. ප්‍රධාන තේරුම් දෙකක් තියෙනවා නාම පදයක් ලෙස. හරි නාම පදයක් ලෙසත් තේරුම් දෙකක් දීලා තියෙනවා. හරි. අපිට ඒ වැඩක් නෑ. අපිට මේ ප්‍රශ්නෙට ඕන වෙන්නේ මෙයා verb එකකුත් වෙනවා, noun එකකුත් වෙනවා. එහෙනම් verb classes කීයද? දෙකයි. adjective දීලත් නැහැ adverb දීලත් නැහැ මේ දෙක විතරයි තියෙන්නේ word classes දෙකයි තමයි උත්තරේ එහෙනම් 2 word classes කිව්වනම් උත්තරේ හරි 2 කියලා විතරයි ඉවර ලකුණු හම්බෙනවා වට ලියන්න පුළුවන් උත්තරේ ප්‍රශ්න අංක 11 2 word classes කියලා ලියවන ලකුණු හම්බෙනවා short answer එක full answer එක දෙනවා නම් 2 word classes are represented නියෝජනය කරන ලබන වෙන් ක්ලාසස් දෙකක් නියෝජනය කරනවා. ක්ලයින් කියන වචනේ. දෙවෙනි ප්‍රශ්නේ බලන්න. රයිට් ලියන්න 2 මීනින්ග්ස්. තේරුම් දෙකක්. මීනින්ග්ස් කියන්නේ තේරුම්. for the verb ක්‍රියාපදයේ සඳහා ක්ලයින්. ක්ලයින් කියන ක්‍රියාපදයේ සඳහා තේරුම් දෙකක් අහනවා. ඒ කියන්නේ v කියලා v කියන්නේ ක්ලයින් කියලා v කියලා තියෙනවනේ. මුලින්ම තිබ්බා ක්ලයින් කියලා v කියන්නේ verb එකනේ.
verb එක ලෙස තේරුම් තුනක් තියෙනවා. එක දෙක තුන තියෙනවා. ඔය තේරුම් තුනේ දෙකක් අහන්න. අරටක එක දෙක තුන තුනක් තියෙනවා. තුනෙන් දෙකක් ලියවලා නැති. පොත බලගෙන උත්තර ලියන්න තියෙන. තේරුම් දෙකක් අහන්න. එහෙනම් එක තේරුම මොකද්ද? බලන්න පළවෙනි එක ලියන්න පුළුවන් go up over. එකම ලියන්න. go up over. දැන් මේවා තේරුම් නොදැන හිටියත් ඕන කෙනෙක්ට පුළුවන් මේක ලියන්න ඉතින්. පොඩක් කල්පනා කරලා බලන්න පුළුවන් නම් ලියන්න පුළුවන්. ඒක රීඩින් පුළුවන් නම්. go up over. හරි. එහෙනම් climb කියන්නේ මොකද්ද? go up. කියන්නේ උඩට යනවා. over කියන්නේත් ඉහළින් යනවා කියන එක. උඩට යනවා නැත්නම් ඉහළට යනවා. බලන්න මම පොඩක් කියන මුල් ටික by effort උත්සාහය දාලා specially using one's hands. ඒ කියන්නේ කෙනෙක්ගේ අත් පාවිච්චි කරලා එහෙම නැත්නම් feet. feet කියන්නේ කකුල්. එහෙනම් අත් හෝ කකුල් පාවිච්චි කරලා උඩ යනවා. ඉහළට යනවා. climb a wall තාප්පයක් නගිනවා. හොරෙක් වගේ දන්නේ. එහෙම නැත්නම් climb a mountain කන්දක් නගිනවා. climb a tree ගහක් නගිනවා. climb a rope කඹයක් දිගේ නගිනවා. climb the stairs පඩිපෙලක් නගිනවා. අත් හරි කකුල් හරි පාවිච්චි කරලා කෙනෙක් ඉහළ යනවට කියනවා climb කියලා එකක තේරුමක්. හරි මේක ඔච්චර ලියන්න ඕනේ go up over කියන වැඩේ හරි. box you uncle. ඕනම වර්ගයක කරපුණා by effect කියලා පොඩ දාන්න පුළුවන්. තමයි ඒකත් ප්‍රමාණවත්. මදි කියලා හිතනවා නම් by effect specially using one's hands and feet. මෙච්චර වන්නේ නැහැ හොඳේ. මේක විතරක් තිබ්බනම් ඇති. Using one's hands of hand, using one's energy at one's කෙනෙක් කෙනෙක් hands at and feet. අත් සහ කකුල්. අත් කකුල් පාවිච්චි කරලා උඩට යනවා. උඩට නගිනවා. එක තේරුමක්. තව තේරුමක් කියන්නේ number 2. දැන් කෙලිම 2 එකට එන්න. මොකද්ද? Go up mountains. Go up mountains කියලා විතරක් ලියවත් ඇටියක් හඳුනාගිනවා. කන්දක් උඩට යනවා. As a sport ක්‍රීඩාවක් ලෙස යන එක. ක්‍රීඩාවක් ලෙස හඳුනාගිනවා. හරි. මේක ප්‍රමාණවත්. අවශ්‍ය නම් ලියන්න පුළුවන් ඉතින්. comma etc as a sport. මෙච්චර වන්නේ මුල් ටික විතරක් ලියවන ගැටි. දකුණු හැම එකක්. හරි. දෙකයි ගහන්නේ. ඔන්න දෙකක් තියෙනවා. තව එකක් ඕන ලියන්න පුළුවන්. තුන්වෙනි තේරුම ලියන්න පුළුවන්. rising. rising කියන්නේ ඉහළ නගිනවා. ඉහළ නගිනවා. ඒ කියන්නේ ජීවන වියදම භාණ්ඩවල මිල ගණන් ඉහළ නගිනවා. හරි මුහුදු මට්ටම ඉහළ නගිනවා. ඒ වගේ ඉහළ යනවා කියන්නේ තේරෙනවනේ වට. rising. ජල මට්ටම ඉහළ යනවා. ඒ වගේ කියනවනේ ගම් අතුරු කාලෙද? හරි. එහෙනම් ඔය තේරුම් ටික ගන්න පුළුවන්. දෙකක් ලියවනම් ඇති. පොත බලාගෙන උත්තර ලියන්න තියෙනනේ. හරි ලේසි. Number 3. Write a meaning. ලියන්න තේරුමක් for the noun නාමපදයේ සඳහා. හරි write කියන ලියන්න meaning. තේරුමක් ලියන්නලු for කියන සඳහා for the noun. නාම පදයේ සඳහා climb climb කියන නාම පදයේ සඳහා තේරුමක් අහනවා. හරි. එහෙනම් climb කියලා දීලා යට තියෙනවනේ climb කියලා noun කියලා. නාම පදයක් ලෙස තේරුම් කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. ඔය දෙකෙන් එකක් ලියවනම් ඇති. 1 හෝ 2 දෙකෙන් එකක් ලියන්න. පොත බලාගෙන උත්තර ලියන්න. මොකද්ද? එකක් කියන්නේ act or instance of climbing. act කියන්නේ ක්‍රියාව. හරි instance of climbing. ඒ කියන්නේ නැගීමට එක උදාහරණයක්. දැන් නගින අවස්ථාව. එක එකක් ලියන්න. කියන්නේ නැගීම කියන එක. climb කියලා කියනවා නගිනා වගේම නැගීම කියන තේරුමත් මෙයාට තියෙනවා. නාම පදයක් ලෙස තේරුමක් තියෙනවා. ඒක තමයි act or instance of climbing කියලා කියන්නේ. හරි නහරි දාගන්න. නැත්නම් ලියාගන්න. එහෙම නැත්නම් දෙවෙනි තේරුම ලියන්නත් පුළුවන්. place or distance to be climbed. place place කියන්නේ ස්ථානයක්.
or distance. Distance කියන්නේ දුරක්. To be climbed කියන්නේ නැගිය යුතු. නගින්න ඕන. As you always say in again, නැගිය යුතු කියන්නේ. කෙනෙක් නැගිය යුතු. කෙනෙක් නැගිය යුතු කිසියම් ස්ථානයක්. නැත්තම් distance කියන්නේ දුරක්. දුරක් හෝ ස්ථානයක්. හරි නගින්න තියෙන කිසියම් කන්දක්. ඒකට කියන්නේ බලා climb කියලා. නගින්න තියෙන තැනක්. හරි නගින්න තියෙන කිසියම් දුරක්. ඒකට කියනවා climb කියලා. ඒ තව තේරුමක් climb වල. හරි ලේසි ඉතින් පොත බලාගෙන උත්තර ලියන්න තියෙන්නේ. ප්‍රශ්න කිහිපයක් කරලා හුරු වුණාම ලේසි. Number 4. What is the word? මොකද්ද වචනේ? What මොකද්ද? Is the word. මොකද්ද වචනේ? Used පාවිච්චි කරන for සඳහා for the person පුජ්‍යලයා සඳහා එහෙනම් පුජ්‍යලයා සඳහා පාවිච්චි කරන වචනේ මොකක්ද මොන පුජ්‍යලයාද පුජ්‍යලයා විස්තර කරනවා who කියන relative pronoun එකේ මොන පුජ්‍යලයාද කියලා who tries උත්සාහ කරන පුජ්‍යලයා tries උත්සාහ කරනවා to improve දියුණු කරගන්න දියුණු කරගන්න his status status කියන්නේ මොකද්ද මොකද්ද status කියන්නේ මොනවද ඔයගොල්ලෝ දන්නවනේ status කියන්නේ මොකද්ද? තත්ත්වය. තත්ත්වය. හරි in society. සමාජයේ. හරි සමාජයේ තමන්ගේ තත්ත්වය දියුණු කරන්න උත්සාහ කරගන්න පුජ්‍යලයාට කියන වචනේ මොකක්ද? එයා හැමදෙසෙම තමන්ගේ තත්ත්වය දියුණු කරගන්න උත්සාහ කරනවා. හරි WhatsApp එකේ status දාන එක කියන්නේ නෙමෙයි හොඳේ. කවුද? දැන් හොයන වචනේ. දැන් ඔය වචන ටික. Social climber. climber yeah very good social climber දැන් ඕක තියෙනවා හොඳේ ඕක තියෙනවා ඔය වචන ටික පොඩ්ඩක් හෙව්වනම් හරි මේ වචන ටික ඒ කියන්නේ ඔය ප්‍රශ්නෙට අදාළ වචන ටික කොහෙද තියෙන්නේ කියලා බලන්න හරි ෆිල්ටර් කරන්න තියෙන්නේ ප්‍රශ්නේ ෆිල්ටර් කරන්න කොහෙද තියෙන්නේ ඕක අන්නේ තියෙන දේට උත්තරේ තියෙනවා බලන්න climber කියලා වචනයක් තියෙනවා අර බොක්ස් එකේ අග හරියට වෙන්න උඩ ප්‍රශ්නේ අග හරියට වෙන්න වගේ තියෙනවා ඩිස්ෂනරි පිටුවේ climber කියලා ක්ලයිම් කියන්නේ නගිනවා ක්ලයිමර් කියන්නේ නගින කෙනානේ ඩ්‍රයිව් පදවන ඩ්‍රයිවර් පදවන කෙනා ටීච් උගන්වනවා ටීචර් උගන්වන කෙනා හරි ඒතර ER දැම මේ අදාළ ක්‍රියාව කරන කෙනා හරි ක්ලයිමර් කියලා තියෙනවා බලන්න ක්ලයිමර් කියන තැන නවුන් කියලා දිනවා ඊට පස්සේ වන් කියලා දාලා කියනවා පර්සන් පුජ්‍යලයා who climbs නගින පුජ්‍යලයා ස්පෙෂලි මවුන්ටර්ස් විශේෂයෙන් කඳු නගින පුජ්‍යලයෙක්ට ක්ලයිමර් කියලා කියනවා හරි ඒක මෙතෙන්ට අපිට අදාළ නැහැ දෙවෙනි එක බලන්න person pujjalaya who tries උත්සාහ කරන පුජ්‍යලයා to improve දියුණු කරගන්න his status in society හරි එහෙනම් ඔහුගේ තත්වය in society සමාජයේ සමාජයේ තමන්ගේ තත්ත්වය දියුණු කරගන්න උත්සාහ කරන පුජ්‍යලයාටත් කියනවා climber කියලා හරි climber කියලා ලියවන ගැති social climber කියවත් පුළුවන් බලාපොරොත්තු වෙන උත්තරේ climber social climber කියලත් ඉතින් ඒකට තව නමක් ලෙස කියනවා දෙකම හරි හරි මෙම ටෙක්නික් එක හැමතිස්සෙම දැන් මෙහෙම කිව්වට පස්සේ ඒකට දාලා තේරුම තියෙන්නේ එහා පැත්තේ ඒ කියන්නේ මුලින් දීලා තියෙන්නේ ප්‍රධාන වචනේ climber තමයි ඒකට දාලා තේරුම තමයි දෙන්නේ ඉතින් climber කියලා ලියවන වඩා හොඳයි තව නමක් තමයි social climber කියලා කියන්න පුළුවන් විදියට හරි ඒ වචන ටික කොහෙද තියෙන්නේ කියලා බලන්න එච්චරයි. එහෙනම් සමාජ තත්ත්වය දිනු කරගන්න උත්සාහ කරන කෙනාට climber කියලා කියනවා. අවසාන එක. What is a climbing frame? What? මොකද්ද? Climbing frame එකක් කියලා කියන්නේ මොකද්ද? දැන් climbing frame කියන වචනේ එහෙම්මම දීලා තියෙනවනේ. අන්තිම වචනේ. Dictionary පිටුවේ අවසාන වචනේ. හම්බෙන්න නැතුව කියවන උත්තර හම්බෙනවා. Climbing frame කියලා අන්තිමට තියෙනවා. ඉතින් ඒකේ තේරුම දීලා තියෙනවා. මොකුත් දැනගන්න ඕනේ නැහැ. ඒක එහෙම්ම ලියවනම් හරි. structure of joint bars etc for children to climb okay හැමම ලියවන දකුණු හම්බේ අවසානයේදී ඒකේ තේරුමනේ හරියට තේරුම දෙන්න structure ආකෘතිය of joint සම්බන්ධ කරපු bars bars කියන දන්නා මේ වගේ පොළු මේ පොළු සම්බන්ධ කරපු ආකෘතියක් මේ වගේ හරි bar සම්බන්ධ කළා etcetera etcetera කියන්නේ අනාදිය යනාදිය for children ළමයින්ට to climb නගින්න ආ දැකලා දිනානේ අර මේ
පාක්කල වගේ පොඩි කාලේ ප්‍රයිමරි සෙක්ෂන් එකේ මේ වගේ තියෙනවා ළමයිට මේක දිගේ නගින්න අන්න එකටත් තියෙනවා ක්ලයිමින් ෆ්‍රේම් එකක් කියලා අන්න ළමයිට මේ උඩට නගින තියෙන ආකෘතියක් හරි තොර එක තේරුම දීලා තියෙනවා ඒකම ලියන්න තියෙනවා ඔක්කොම හරියට උස්ස ඔක්කොම හරියට උස්ස ओके वेरी गुड ඊට පස්සේ එන්නේ ඊළඟ පේපර් එක හරි ලේසි මුල් ප්‍රශ්න ටික ගොඩක් ලේසි අපි කිහිපයක් කරමු ඊළඟ පේපර් එකට එන්නේ මොඩල් පේපර් 5 තව විනාඩි 10ක් වගේ කරන්න පුළුවන් මොඩල් පේපර් 5 ඔබ ලොග් ඉන් පරක් වෙන්න එපා අපේ සතියේ රිපෝටර් ස්පීච් ටික පාඩම් කරලා තියාගන්න විභාගෙ ඉන්න ප්‍රශ්න කරන්න අපේ සතියේ नीति दिखे दाड़ हर करें हरे मॉडल पेपर 5 क्वेश्चन नंबर 1 या करण दी हरे एक वसरे वागे मैच या करण विद द करेक्ट स्पेलिंग निवर्दी वचन निवर्दी स्पेलिंग सामग्री तंग गलपान निवर्दी स्पेलिंग सामग्री हरे पोसे मुखाद पोसे अरे नहीं Shen. Possession. Very good. Shen, can you get it? Double S I O. What is it? Yeah, Kalana Hari. Possession. Hey, can you get it? Idea. Idea. Possession. Can you idea? Tell me that. Tell me that. Idea. Possession. What's the other thing? I'm going to get it. I'm going to get it. The battery. I'm going to get it. पोजीशन के लिए आकर फाइन एंड मुखाद फाइन एंड अधिकतर देखो यार शेल फाइनेंशियल के लिए मुखाद मुखाद आर्थिक में मूल्य में फाइनेंशियल फाइनेंशियल प्रॉब्लम्स फाइनेंशियल इश्यूज आर्थिक में प्रश्न Number three. What is the word? Number three. What is the word? Potential. Potential. Can you remember? Potential. Over and over. What? Hakiya vati. Vibhava shaktiya tiyan. Hakiya vati. विभव शक्ति चालक शक्ति इंटरनेशनल इंटरनेशनल Education. Educational. Yeah, ekada ganna bæne. Education tamai. Avasanika education. Adhyapane ne. Okkoma hari athu san. The cake walk. So easy. Athu san okkoma hari ai. Very good. Number 2 read the notice notice එක කියවන්න and answer the questions ප්‍රශ්න වලට උත්තර ලියන්න given කියන්නේ දී යටි notice එක කියවලා දීලා තියෙන ප්‍රශ්න වලට උත්තර ලියන්න හරි notice එකක් there will be කියන්නේ මොකද්ද there is there are කියන්නේ තියෙනවා කියන එක ඉන්නවා කියන එක there will be කියන්නේ ඒකේ අනාගතය සිටීවි නැත්නම් තියේවි හරි තියේවි and awareness program एक एन मुकाद अवयानस के ने दैनुवत किरी में प्रोग्राम के अने वैदस अटहाना दैनुवत किरी में वैदस अटहाना टीएवी कंडक्टर के अने पावत बने लादे
පවත්වන ලද නැත්නම් මෙතන සංවිධානය කරනු ලබන එහෙම ගන්නත් පුළුවන් නැත්නම් කිසියම් කෙනෙක් විසින් පවත්වන බයි කියන්නේ විසින් කවුරු විසින් පවත්වනද බයි ද MOH MOH ඔෆිස් එක විසින් හරි ඒ කියන්නේ medical officer of health තමයි MOH කියලා කියන්නේ medical officer of health හරි MOH ඔෆිස් එක විසින් පවත්වන වැඩසටහනක් දැනුවත් කිරීමේ වැඩසටහනක් තියෙවිලු to eradicate dengue eradicate කියන්නේ මුලින් උපුටා දමන්න විනාශ කරලා දාන්න නැති කරලා දාන්න eradicate කියන්නේ මුලින් උපුටා දමන හරි එන ඩෙන්ගු රෝගයේ මුලින් උපුටා දාන්න දැනුවත් කිරීමේ වැඩසටහනක් MOH එක විසින් පවත්වන දැනුවත් කිරීමේ වැඩසටහනක් තියෙවිලු it will be held it කියන්නේ ඒක will be held කියන්නේ පවත්වනු ලබાવી කියන්නේ අනාගතයේ පවත්වයි පැසිව් වොයිස් සෙලින් කියන්නේ ඒක පවත්වනු ලබાવી කවද්ද දවසක් නම් on කියලා දානවා ඉස්සරහට on the 8th of april 2018 2018 april 8 වෙනිදා in the main hall ප්‍රධාන ශාලාවේ මොකේ ප්‍රධාන ශාලාවේද off එකෙන් අයිති අහඟවනවා බාඳුරු බාඳුරාගොඩ මහාවිද්‍යාලයේ බාඳුරාගොඩ මහාවිද්‍යාලයේ අර ඒකාවේ off එකේ බාඳුරාගොඩ මහාවිද්‍යාලයේ ප්‍රධාන ශාලාවේ තමයි තියෙන්නේ in the main hall දැනකට කලින් in කියලා දාන්න ඕන කීයේ සිට කීයේ වෙනකන්ද from 8 am to 10:30 am පෙරවරු 8 සිට පස්ස sorry පෙරවරු 10:30 දක්වා from කියන්නේ සිට to කියන්නේ දක්වා from සිට to දක්වා 8 සිට 10:30 දක්වා හරි තියෙන වෙලාව කිව්වා දවස කිව්වා තියෙන තැන කිව්වා all කියන්නේ ඔක්කොම villagers කියන්නේ ගැමියෝ හරි සියලුම ගැමියෝ are requested passive voice නේද ආයක past participle මෙතන all villagers කියන්නේ මෙතෙන්දි කර්මය are requested කියුවහම මේ ක්‍රියාවට ලක් වෙන්නේ මෙයාලා ක්‍රියාව කරන කතරු නෙමෙයි මේ ක්‍රියාවට ලක් වෙන්නේ මෙයාලා මේ කර්මය සියලුම ගැමියන්ගෙන් ඉල්ලා සිටිනවා ඉල්ලා සිටීම කරන්නේ මෙයාලා නෙමෙයි මෙයාලාගෙන් තමයි ඉල්ලන්නේ එතන මේ ක්‍රියාවට ලක් වෙන්නේ මෙයාලා. ඉල්ලන කෙනා දීලා නැහැ මෙතෙන්. ක්‍රියාව කරන කෙනා දීලා නැහැ. හරි. මෙයාලාගෙන් ඉල්ලනවා. සියලුම ගැමියන්ගෙන් ඉල්ලා සිටිනවා. To be present සහභාගී වෙන්නට. ඒ කියන්නේ එන්න කියලා. On that day. එම දවසේදී. හරි. එම දවසට එන්න කියලා. Present වෙන්න කියලා. සියලුම ගැමියන්ගෙන් ඉල්ලා සිටිනවා. Date එක දීලා තියෙනවා මේ notice එක ලියන. ලියන්නේ secretary ලේකම්. Secretary කියන්නේ ලේකම්. Health society. සෞඛ්‍ය සංගමය සෞඛ්‍ය සංගමය හයි ප්‍රශ්න බලමු අපි first one what is the program about what කියන්නේ මොකක් about කියන්නේ ගැන what මොකක් අන්තිමට about කියනවා ඒ කියන්නේ ගැන ඒ කියන්නේ මොකක් ගැනද the program වැඩසටහන මොකක් ගැනද තියෙන්නේ කුමක් ගැනද මොකද උත්තරේ An awareness program conducted by the MOH of office to eradicate dengue. එන වැඩසටහන මොනවා ගැනද? Dengue මුලින් උපුටා දැමීම ගැන. හරි. එහෙනම් කියන්න පුළුවන්. Short answers ලියන්න පුළුවන්. එලිමෙන් එන්න short answer eradicating. මුලින් උපුටා දැමීම කියන ing දාන. මුලින් උපුටා දාන එක. නැති කළා දාන එක. Dengue ना डेंगू मुड़े ने पुटा दे मी में क्या आओ नहीं मधुरोटी नंबर टू हु काउ द विल कंडक्ट पावत्तान ने द प्रोग्राम वैध सटा हाना काउ द पावत्तान ने वैध सटा हाना काउ द कराने कंडक्टेड बाय द एमओएच ऑफिस की लड़ी ना नहीं रुत्तरे द एमओएच एक तरह हरी उत्तर या देखो लिया नहीं हेल्थ सोसाइटी के लिए सा हेल्थ सोसाइटी के लिए आना पड़ेगा तो मैं तो ना पहले पहले मैं उत्तर है द एमओएच के खेले में दिनों ना कंडक्टेड बाय द एमओएच ऑफिस हरी एमओएच ऑफिस के लिए मतलब वाले मैं उत्तर है नहीं ये मैं तो नेता उत्तर है हो यानी
අර ලියන කෙනාගේ. එහෙම ලියලා තියෙන නිසා මේක තමයි හරි උත්තරය. හරි. Number 3. When කවද්ද will it be conduct? ඒක පවත්වන්නේ කවද්ද? දිනය. කවද්ද? දිනේ දාන්න. On the 8th 8 වෙනිදා of April 2018 April 8 Where කොහෙද will it be conducted passive voice වලින් අහන ප්‍රශ්නේ කොහෙද ඒක පවත්වන්නේ කොහෙද ඒක පවත්වනු ලබන්නේ කොහෙද ස්ථානය in the main hall short answers දෙන්න පුළුවන් first paper එකනේ ප්‍රධාන ශාලාවේ මෙහෙම විතරක් ලියව දකුණු හම්බෙන වඩා හොඳයි ඔෆ් බාන්දුරාගොඩනේ මේක බාන්දුරාගොඩ මහාවිද්‍යාල spelling වල දිහට නම් එන්න අකුරක් එන්න ඕන. ඒක බදුරාගොඩ ලියලා තියෙන්නේ. මහා විද්‍යාලයේ MB. last one. how long? ඒ කියන්නේ කොච්චර කාලයක් තිස්සේ? how long කියන්නේ කොච්චර කාලයක් තිස්සේ? අර duration එක අහන්නේ කාල පරිච්ඡේදය අහන්නේ. පීරියඩ් එක අහන්නේ ආ is the program ඒ කියන්නේ මේ වැඩසටහන කොච්චර කාලයක් තිස්සේ තියෙනවද පොඩි ගණක් හදන්න තියෙනනේ 8 ඉඳන් 10 අමාරු වෙනකම් කොච්චර වෙලාවක්ද කියද පැය කීයද කො ඩියුරේෂන් එක කොච්චරද 8 ඉඳන් 10 වෙනකම් නම් පැය 2යි දැස් තව පැය භාගයයි පැය 2.5යි 2 and half hours Then 2 hours and 30 minutes. එහෙම ලියන්න පුළුවන්. පොඩි ගානකුත් දීලා දීලා තියෙනවා නේ. හරි. ඔක්කොම හරියට ඔසර්. ඔක්කොම හරියට ඔසර්. Okay, very good. දෙකම මහන්සියෙන් වැඩ කරන්න don't give up විශේෂයෙන් reporter speech පාඩම් කරලා ලියාගෙන ඒ පාඩම අපෙන් සතේ discuss කරනවා හරි ඉතින්සෝ මතකද මම මේ මතකද කියලා මොනවද collective nouns collective nouns collective nouns a collective noun names a group of people all day A collective noun names a group of people or things. Like a football team, a swarm of bees, a herd of cows, a forest of trees, a flock of birds, a pack of cards, a school of fish, a pile of chocolate bars. Collective nouns. Collective nouns. A collective noun names a group of people or things. A collective noun names a group of people or things. Like a gaggle of geese, an argument of wizards, a litter of kittens, a lounge of lizards, a squad of soldiers, a library of books, a nest of vipers, a parliament of rooks. හරි මතකනේ ටික මාළු රංචුවක් නම් a school of fish හරි හරක් රංචුවක් නම් a herd of cows නැත්නම් bulls නැත්නම් cattle හරි with that we'll wind up ibon busan nai ibon sir busan ibon sir thank you sir welcome busan nai